मंता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स कोनु को भोगो तम हेतु को पच्चयो येन मनुस्सानं एव सतं दिस्सन्ति नप्पनीतता दिस्सन्ति भोगोत्तम मनुस्सा अप्पायुका दिस्सन्ति दीर्घायुका दिस्सन्ति दुब्बन्ना दिस्सन्ति वन्नवन्ता दिस्सन्ति बहुआबाधा दिस्सन्ति अप्पाबाधा दिस्सन्ति अप्पे सक्का दिस्सन्ति महे सक्का दिस्सन्ति अप्पभोगा दिस्सन्ति महाभोगा दिस्सन्ति नीचकुलीना दिस्सन्ति उच्चाकुलीना दिस्सन्ति दुप्पन्या दिस्सन्ति पन्यावन्ता कोनु को भोगो तम हेतु को पच्चयो येन मनुस्सानं एव सतं मनुस्सभूतानं दिस्सन्ति ीनपनीतसायाति अम्मस्व को मानव कम्म दायादा कम्म योनि कम्म बंधु कम्म पटिसरणा यंकम् पटिसरणा कम्मं सत्ये विभजति अदिदं ीनपनीतसायाति श्रद्धा बुद्धि संपन्न वासनावंत पिन्नतुनि अद अपे पिन्नवत् पिरिस मुलु दवसेम प्रयोजनवत् दवसक् हटियट गत कला उदासन तिसरणसाय अष्टांग सीले समादन वेला बुद्ध पूजा पवत्तला ईट पस्से महान कमेन लबेन प्रयोजन पिलिवंदव वेदगत् धर्मानुशासनावकट समन दीला ईट पस्से नैवत दहवल बुद्ध पूजा पवत्तला ईट पस्सुव सम्मा संबुद्ध गुणे पिलिवंद वटिना धर्मदेशनावकट सवंदीला मे अवस्थावे तवत् धर्मदेशनावकट सवंदेन्नटै बलापुरोत्तु वन्ने एनिसा मे काले तुल विहारस्थानेट पैमिनेन्नट नोहैकि वुणत् गेदर इंदगेनम ए आगमिक कटयुतु सिद्ध कर गनीमट ए आगमिक कटयुतु वल निरत वीमट मे पिन्नतुन्ट वासनाव लबिला तिबेनवा එනිසා ඒ පිළිවඳ සන්තෝෂෙන්ට පුළුවන් පන්සලට ඇහිලා බණහනවට වඩා ගෙදර ඉඳන්ම බණහන්න ලැබිච්ච එක ඊට වඩා එක අතකින් වාසනාවක් මොකද පන්සලට එනකොට විශාල කාලයක් ගත කරගෙන එන්නට ඕන කාලය යන්න එන්න කාලය ගත වෙනවා දැන් ගෙදර ඉඳලාම ඒකේ කාලය අපත යවන්නේ නැතුව බණහන්න අවස්ථාව සැලසීලා තියෙනවා ඒ නිසා අපි ඒ හැමදේම පොසිටිව් විදියට ධනාත්මක විදියට හිතන්නට ඕන. ඉතින් ඒ නිසාම කල්පනා කරන්න මේ වෙලාවේ ටික වෙලාවක් ධර්මදේශනාවකට සමන් දීලා ඊළඟට අපි බුද්ධ පූජාව ඊළම්පස බුද්ධ පූජාව පවත්වලා පිරිත් ධර්මයේ දේශනා කරලා අද දවසේ ඒ සීල ව්‍යාපාරයේ කටයුතු අවසන් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ වෙලාවේ මම ධර්මදේශනාවට මාතෘකාවසෙන් කල්පනා කළේ මේ සමාජයේ මිනිසුන් අතර උස්මිටිකම් ඇතිවීමට හේතුව බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරය අනුව කරුණු ටිකක් සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ.
ඒ අනුව මා චුල්ලකම්ම විභංග සූත්‍රය තෝරාගත්තා. මීට කලිනුත් මේ සූත්‍රයේ මේ පින්නතුන් බණ අහලා තිබෙනවා. මජ්ක්‍ධිම නිකායේ කම්ම විභංග සූත්‍ර දෙකක් සඳහන් වෙනවා. චුල්ලකම්ම විභංග සූත්‍රය සහ මහා කම්ම විභංග සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ 135 වන සූත්‍රයේ චුල්ලකම්ම විභංග සූත්‍රය, 136 වන සූත්‍රයේ මහා කම්ම විභංග සූත්‍රය. විභංග කියන්නේ බෙදීම කියන එක, බෙදලා දැක්වීම. කම්ම විභංග කියන්නේ කර්මය බෙදා දැක්වීම. චූල කම්ම විභංග කියන්නේ කර්මය බෙදා දක්වන ඒ පොඩි දේශනාව. මහා කම්ම විභංග සූත්‍රය කියන්නේ කර්මය බෙදා දක්වන මහා දේශනාව. ඔය හැටියටයි මේ සූත්‍ර නම් වල අර්ථය සඳහන් වෙන්නේ. මේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ දේශනා කිරීමට හේතු වෙච්ච කාරණයක් කෙටියෙන් මතක් කරන්න ඕනේ. සැවැත්නුවර කිට්ටුව තුදී කියලා ගමක් තිබුණා. මේ තුදී ගමේ ප්‍රධානිය තමයි තෝ දෙයිය කියලා කියන්නේ. ගමේ නම තුදී, ඒකේ ප්‍රධානිය තෝ දෙයිය. මේ තෝ දෙයිය බමුණා බොහොම මාන්නකාර, ඒ වගේම බොහොම මසුරු, කිසි කෙනෙකුට කිසි දෙයක් නොදෙන පුද්ගලෙක්. ඒ කිට්ටුව ජේතවනාරාමයේ තිබුණත් කිසි දවසක බුදුහාමුදුරන්ට බත් ඇඳක් ඇඳහන්දක් පමණවත් දන් දීලා නැහැ. මෙයාට හිටිය එකම එක පුතෙක්. ඒ පුතාගේ නම සුබ. මෙයාට සුබ කියලා කියන්නේ මෙයා බොහොම ලස්සනයි, බොහොම ප්‍රියංකර කෙනෙක්. ඒ නිසා සුබ කියලා මෙයාට නම දාලා තිබුණා. ඉතින් මේ සුභ මානවකයාටත් මෙයා මේ නොදීම පිළිබඳව තමයි උගන්වන්නේ. දෙන්න කියලා නම් උගන්වන්නේම නැහැ. නිතර නිරන්තරයෙන්ම තමන්ගේ පුත්‍රයාට දෙන අවවාදයක් තිබුණා. මොකද්ද? අංජනානං කයං දිස්වා වම්මිකානංච සංචයං මදූනංච සමාහාරං පණ්ඩිතෝ ගරමාවසේ. අංජනානං කයං දිස්වා කියන්නේ දැන් අඳුන්. ඔය කාන්තාවක්සේ ඇස්වල එහෙම ගාන අඳුන් තියෙනවා. ඒ අඳුන් බොහොම පොඩ්ඩයි, එක සැරේකට පාවිච්චි කරන්නේ. පොඩ්ඩ පොඩ්ඩ පාවිච්චි කරත් කාලයක් යනකොට ඒක අවසන් යනවා, අවසන් වෙනවා. ඒකයි අංජනානං කයං දිස්වා. වම්මිකානංච සංචයං, වේය වම්මික කියන්නේ වේය පස් කැටේ කැටේ ගෙනල්ලා විශාල වේහුම් බහක් බඳිනවා. මදූනංච සමාහාරං, මීමැස්සා පැන් මේ රොන් සල්ප සල්පයක ගෙනල්ලා විශාල පැණි සහිත මීයක් බඳිනවා. අන්න ඒ වගේ ගිහිගේ ජීවත් වෙන එක්කෙනා පොඩ්ඩ පොඩ්ඩ හරි රැස් කරන්නට ඕනේ, දෙන්නට හොඳ නැහැ. ඒ නිසා රැස් කිරීමේ ආනිසංස කියන එක මේ තෝදීය බ්‍රාහ්මණය. ඉතින් මේ විදියට ලෝභකමින් ඉඳලා ගිහිල්ලා මෙයා මැරිලා ඒ ගෙදරම බලු පැටියෙක් වෙලා උප්පත්ති ලැබුවා. තමන්ගේ ගෙදරම බලු පැටියෙක් වෙලා උප්පත්ති ලැබුවා. ඊට පස්සේ මේ සුබ මානවකයා මේ බලු පැටියට බොහොම ආදරෙයි. මොකද තමන්ගේ තාත්තානේ කලින් භවයේ. ඒ නිසා ඒ සම්බන්ධතාවයක් තියෙනවා. මේ බලු පැටියට බොහොම ආදරෙයි. බලු පැටියට බොහොම හොඳට තමන් කන්න බොන විදියටම කන්න බොන්න දෙනවා. හොඳ ආසනයක සතප්පනවා. මේ විදියට සලකගෙන හිටියා. ඔය ඉන්නකොට දවසක ඒ උදේ පාන්දර බුදුජානන් වහන්සේ මහාකරණා සමාපත්තියට සමවැදිලා ලෝකයා දිහා බලනකොට උන්වහන්සේට පෙනුණා මේ තෝදෙය බ්‍රාහ්මණයා ගෙදර බලු පිටියක් කියලා උපදින ඉන්න ආකාරයත්, ඒ වගේම සුභමානවකයට යම්කිසි තෙරුවන් සරණ මේ වාසනාව තියෙන බව දැකලා බුදුජානන් වහන්සේ දේපාන්දර මේ සුභමානවකයා එළියට ගියාට පස්සේ පිණ්ඩපාතේ ගියා මේ ගේ පැත්තට. ඒ අනකොට බලු පැටියා බුරාගෙන බුදුහාමුදුරු ළඟට ආවා. බුදුහාමුදුරු ළඟට ආපුමාම බුදුහාමුදුරුව මේ බලු පැටියාට තෝ දෙයිය කියලා කතා කළා. තෝ දෙයිය කියලා කතා කළාම බලු පැටියා දැනගත්ත තමන් අඳුරගත්ත බව. තෝදෙය නුඹ කලිනුත් මට නොයෙක් විදිහ අපවාද දොස් කියමින් ඉඳලා මැරිලා ගිහිල්ලා දැන් බලුපැටියෙක් වෙලා නැවතත් දොස් කියලා මේ අපායට යන්න හදනවද කියලා ඇහුවා. බලුපැටියා තමන් බුදුහාමුදුරු අඳුරගත්ත බව දැනගෙන ලැජ්ජාවට පත් වෙලා බෙල්ල නවාගෙන කෙලින්ම ගිය ලිබ්බොක්කට. මේ ඇමරිකාවේ ඉපදිච්ච යන ලිබ්බොක්ක කියනයි දන්නේ නැතුව ඇති. අපේ ගෙවල් වල ලිබ්බොක්ක තියෙනවනේ කුස්සිය, අපි කෑම උයන්නේ ලිග්ගල් තුනක් තියලා එතන දර දාලානේ. එතන ලිබ්බොක්ක, ඒකට අපි ලිබ්බොක්ක කියන්නේ. එතකොට ලිබ්බොක්කට ගියා.
ඊට පස්සේ ඉදර ඉන්න අය බල්ලව ලිබ්බොක්කෙන් ගන්න මහන්සි ගත්තා මහන්සි ගත්තා හරි ගියේ නෑ මවස සුභමානවකයා ගෙදර ඇහිල්ලා බැලුවාම මේ බලු පිටිය ලිබ්බොක්කේ කවුද ලිබ්බොක්කට යවෙ කියලා ආපුවාම ගෙදර අය මේ සිද්ධිය කිව්වා මේ සිද්ධිය අහලා සුභමානවකයාට බොහොම කේන්ති ගියා මගේ තාත්තා ඉපදලා ඉන්නේ බ්‍රහ්ම ලෝකේ මොකද බ්‍රාහ්මණය අතර විශ්වාසයක් තියෙනවා ඒගොල්ලෝ මැරෙනට පස්සේ බ්‍රහ්ම ලෝකේ යනවා කියලා බ්‍රාහ්මණයගේ උප්පත්ති ලැබලා ඉන්නේ තෝදේ කියලා බල්ලෙක් ඉන්නවද මගේ තාත්තට ලොකු නිග්‍රහයක් බුදුහාඳුරුව කරලා තියෙන්නේ කියලා මෙයා කේන්ති ගිහිල්ලා ජේතවනාරාමයට ගියා ගිහිල්ලා බුදුජාන් වහන්සේගෙන් සිද්ධිය පිළිබඳව ඇහුවා ඔබ වහන්සේ අපේ ගෙදර පැත්තට ගියාද ඔව් ගියා මේ විදිහට මේ අර බලු පෙට්ටිය බුරාගෙන ආපුවම තෝදේ කියලා කතා කළාද කතා කළා කියලා සිද්ධිය කිව්වහම බුදුහාමුදුරුවෝ සුභමානවකෙන් අහනවා මම ඒක ඔබට ඔප්පු කරන්න කාරණයක් කියන්නම් ඔබේ තාත්තා ඔබට නොකිය තැම්පත් කරපු යම් කිසි වස්තුවක් එහෙම තියෙනවද කියලා ඇහුවා ඒ සැරේ සුභමානවකයා කියන ඔව් තියෙනවා කහවණු ලක්ෂයක් වටින රන් මිදි මිදි වැඩි සංගලක් කියන්නේ සබත්තු කුට්ටම සෙරිපු කුට්ටමක් මම දන්නේ නැහැ කොහෙද තිබ්බ කියලා ඒ විදිහ තැම්පත් කරලා තියෙනවා ඒ වගේම ලක්ෂයක් වටින රන් තලියක් නිදන් කරලා තියෙනවා ඒ වගේම ලක්ෂයක් වටින රන් කහවණු නිදන් කරලා තියෙනවා ලක්ෂයක් වටින මාලයක් වලල්ලක් නිදන් කරලා තියෙනවා මේ විදිහට ලක්ෂ හතරක් වටින දේවල් තැන්පත් කරලා තියෙනවා මම දන්නේ නැහැ කොහෙද කියලා බුදුරජාන් වහන්සේ සුභමානවකයන් ප්‍රකාශ කරනවා එහෙමනම් ඔබ ගෙදෙට්ට ගිහිල්ලා වතුර මිශ්‍ර නැති කිරිවතක් හදලා බලුපැටියට කන්න දීලා නිදි කරවල නිින්දියාගෙන එනකොට තාත්තේ කියලා කතා කරලා ඒ වස්තුව පිළිබඳව අහන්න. එතකොට ඔබට දැනගත හැකි ඔබේ තාත්තද නැද්ද කියලා. ඊට පස්සේ දුමානෝගේ කල්පනා කළා දැන් බුදුහාමුදුරුවෝ කියාපු කාරණේ ඇත්තක් වුණොත් එහෙම මට කහවණු ලක්ෂ හතරක් වටින දේවල් ලැබෙනවා. බොරු වුණොත් එහෙම බුදුහාරාට නිග්‍රහ කරන්න පුළුවන් බොරුකාරය කියලා. ඒ නිසා කොහොම වුණත් කවන්නේ නැහැ කියලා ගෙදරට ගිහිල්ලා බුදුහාරෝ කියපු විදිහටම කිරිවතක් හදලා බලු පැටියට කන්න දීලා නිදි කරවල නිින්දියාගෙන එනකොට තාත්ති කියලා කතා කරලා මේ වස්තු පිළිබඳව ඇහුවා. ආපුවම බලු පැටියා තමන්ගේ පුතාව තමන් අඳුරගත්ත බව දැනගෙන නැගිටලා ගිහිල්ලා අර වස්තුව නිදන් කරපු දැම් කකුලෙන් පහුරු ගාලා පෙන්නුවා. ඊට පස්සේ දැන් හාල්ල බැලුවාම අර වස්තුව තිබුණා. දැන් සුභමානවකයාට බුදුහාමුදුරුවෝ ගැන ලොකු පැහැදීමක් ඇති වුණා. මේ භවයෙන් වැහිලා තිබිච්ච කාරණයක් බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නේ කියලා පැහැදීමක් ඇති වෙලා බුදුහාමුදුරුවෝ සර්වඥයි කියලා ඇඟීමක් ඇති වෙලා ඊට පස්සේ ප්‍රශ්න වගයක් හදාගෙන බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ඒ ප්‍රශ්න ටික ඇහුවා. එතකොට මේ ප්‍රශ්න ටික තමයි මම මාතෘකාවෙන් ප්‍රකාශ කරේ ප්‍රශ්න ටිකත් ඒකට බුදුහාරු හෙටියෙන් දීම පිළිතුරක් මේ සුභමානවක අහනවා බුදුහාමුදුරුවන්ගෙන් ඕනුකෝ භෝගෝතම හේතු කෝ පච්චයෝ භවත් ගෞතමයන් වහන්සේ මෙන්න මේකට හේතු ප්‍රත්‍ය මොනවද ඕනුකෝ භෝගෝතම හේතු කෝ පච්චි යේන මනුස්සානං යේව සතං මනුස්ස භූතානං දිස්සං තීනප්පනීතදා මේ මිනිස්සු අතර නොඑක් විදිහේ උස් පහත්කම් තියෙනවා උස් පිටිකම් තියෙනවා වෙනස්කම් තියෙනවා ඇයි මේකට හේතුව ඊළඟට සුභමානවකයා තමන්ට පෙනිච්ච වෙනස්කම් 14ක් ඉදිරිපත් කරනවා අපිට සමාජයේ දිහා බැලුවාම පේනවනේ මිනිස්සු දෙන්නෙක් අතර සමානකමක් නැහැනේ එකම ගෙදර එකම පවුලේ අය ගුණත් සමානකම් නැහැ වෙනස්කම් තියෙනවා මිනිස්සු 1000 ගත්තොත් 10 විදියක් ඇයි මේ වෙනස්කම් තියෙන්නේ හේතුව කියලා තමයි සුභමානවකයාට ප්‍රශ්නයක් කළා තිබුණේ. එයාට පෙන්නිච්ච වෙනස්කම් 14ක් මෙයා ඉදිරිපත් කරනවා. දිස්සන්ති භෝගෝත මනුස්ස අප්පායුක. බෞද්ධ ගෞතමයන් වහන්සේ සමහර මිනිස්සුන්ව අල්පායුස්සයි බොහොම අඩු වයසෙන් මැරෙනවා. දිස්සන්ති දීර්ඝායුක. සමහර ඉන්නවා දීර්ඝ කාලයක් ජීවත් වෙනවා. දිස්සන්ති බෞහාබාද. සමහර ඉන්නවා ලෙඩ රෝග බහුලයි උපන් දවසේ ඉඳලා මැරෙනකම ලෙඩින් ඉන්නේ. නිස්සන්ති අප්පාවාදා. සමහරු බොහොම නිරෝගී ලෙඩ රෝග අඩුයි. නිස්සන්ති දුබ්බන්න. සමහරු ඉන්නවා හරි අවලක්ෂණයි කැතයි කවුරුවත් දකින්න කැමති නැහැ.
දිස්සන්ති වන්නවන්ත සමහර ඉන්නවා බොහොම වර්ණවත් බොහොම ප්‍රියංකරයි දිස්සන්ති අපේ සක්කා සමහර ඉන්නවා අල්පේ සක්කා කිසි කෙනෙක් ගණන් ගන්නේ නැහැ තේජසක් නැහැ දිස්සන්ති මහේ සක්කා සමහර ඉන්නවා බොහොම මහේ සක්කා බොහොම තේජස් දිස්සන්ති අපභෝග සමහර ඉන්නවා අල්පභෝගී කිසිම එදා වේල කන්නවත් විදියක් නැහැ කිසිම දෙයක් නැහැ දිස්සන්ති මහා භෝග සමහරු ඉන්නවා භෝග සම්පත් ගොඩාක් තියෙන අය දිස්සන්ති නීච කුලීන සමහරු ඉන්නවා පහත් කුලවල උප්පත්ති ලැබලා ඉන්නවා දිස්සන්ති උච්චා කුලීන සමහරු ඉන්නවා උසස් කුලවල උප්පත්ති ලැබලා ඉන්නවා දිස්සන්ති දුප්පඤ්ඤා සමහරු ඉන්නවා කිසිම නුවණක් නැහැ මෝඩයෝ දිස්සන්ති පඤ්ඤාවන්ත සමහරු ඉන්නවා බොහොම ඥානවන්ත අය මෙන්න මේ විදියට තමන්ට පෙනිච්ච විනස්කම් 14 බුදුහාමුදුරන්ට ඉදිරිපත් කළා අහනවා භවත් ගෞතමයන් වහන්සේ ඇයි මේවට හේතුව මේ එකම විදිහේ පරිසරයේ ජීවත් වෙන එකම විදිහ ආහාර පාන ගන්න මේ මිනිස්සු අතර ඇයි මේ විදිහ වෙනස්කම් තියෙන හේතුව කියලා ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අම්මස්සකා මානව සත්තා මානවකය මේ සත්‍යෝ කර්මය තමන්ගේ කරගෙනයි ජීවත් වෙන්නේ කම්මස්සකා කම්මස්සකා මානුසත්තා කම්ම යෝනි කර්මයේ උප්පත්ති හේතුව කරගෙන ජීවත් වෙන්නේ කම්ම බන්දු කම්ම ජී ඥාතිය කරගෙන ජීවත් වෙන්නේ කම්ම පටිසරණ කර්මයේ පිළිසරණ කරගෙන ජීවත් වෙන්නේ කම්මං සත්‍යේ විභජති යදිදං හීනපනීතතා මෙන්න මේ කර්මය තමයි මිනිස්සුන් හීනප්‍රණීත වශයෙන් උසස් පහත් වශයෙන් බෙදන්නේ කියලා බුදුහාමුදුරුවෝ සුභමානවකයාට ප්‍රකාශ කළා. සුභමානවකයාට මේ කෙටියෙන් කරපු විස්තරේ තේරුන්නේ නැහැ. මොකද සුභමානවකයා ලොකු මාන්නක්කාරයෙක්. ඒ නිසා මාන්නේ බිඳින්නත් එක්ක බුදුහාමුදුරුවෝ එයාට තේරුම් ගන්න අමාරු විදියට මුලින් කෙටියෙන් ප්‍රකාශ කළේ. ඊට පස්සේ සුභමානවකයා අහනවා භාග්‍යවතුන් වහන්සේ ඔබවහන්සේ කෙටියෙන් විස්තර කරපු එක මට තේරුම් ගන්න අපහසුයි. ඒ නිසා මට තේරුම් ගන්න පුළුවන් විදියට විස්තර වශයෙන් ඒ කරුණු දේශනා කරන්න කියලා සුභමානවකයා බුදුහාඳුරන්ගේ ඉල්ලා සිටියා. ඊට පස්සේ බුදුහාඳුරෝ මේ එක එක කරුණක් පාසා මේ 14ම එකින් එකට විස්තර කළා. ඒ විස්තරය තමයි කාල වේලා අනුව අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒතර මුල්ම වෙනස්කම තමයි අප්පායුකා දීඝායුකා අල්ප කියන්නේ කෙටි පොඩි කියන කෙනා අල්පායුෂ්ක දීර්ඝායුෂ්ක සමහර මිනිස්සු ඉන්නවා අල්පායුෂ්කයි සමහර මිනිස්සු ඉන්නවා දීර්ඝායුෂ්කයි දැන් සමහර අය ඉන්නවා මව් කුසේදීම මිය යනවා ඉපදිලා දවස් ගානෙන් මාස ගානෙන් තරුණ වයසේදී මිය යන අය ඉන්නවා සමහර ඉන්නවා අවුරුදු 100ක් පැනලා අවුරුදු 80 90 100 ඒ වගේ දීර්ඝ කාලයක් ජීවත් වෙනවා ඇයි මේ විදිහේ වෙනස්කම් ඇති වෙන්න හේතුව කියලා එකම පවුලේ අයගේ වුණත් ඒ වගේ වෙනස්කම් තියෙනවා එකම විදිහ ආහාර පාන ගත්තත් එකම විදිහ පරිසරයක ජීවත් වුණත් ඒ විදිහේ වෙනස්කම් තියෙනවා ඇයි සමහරු දීර්ඝායුෂ්ක වෙන්නේ සමහරු මේ අල්පායුෂ්ක වෙන්නේ හේතුව එතෙන්දී බුදුහාමුදුරුවෝ විස්තර කරනවා සුභ මානවකයේ සමහර ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඉන්නවා ප්‍රාණඝාත කරනවා නිතරම ලේ තැවරිච්ච අත්සහිත වෙන්නේ සූත්‍රය දක්වනවා ලේ තැවරුණු අත්සහිත වෙන්නේ නිතරම ආයුධ අතේ ඇතිව නිතරම සත්ව ඝාතනය කරනවා ප්‍රාණඝාතනය කරනවා ඒ ප්‍රාණඝාත කිරීමේ අකුසලයේ නිසා එයා මරණින් පස්සේ දුගතිය උපදිනවා යම් කිසි විදියකින් මනුෂ්‍ය ලෝකෙට ආවත් මනුෂ්‍යයෙක් කියලා ඉපදුනත් අල්පාන්ත පුද්ගලයෙක් කියලා උප්පත්ති ලැබනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට අල්පායුෂ්ක වීමට අඩු වයසෙන් මරණයටපත් වීමට ප්‍රධාන හේතු වශයෙන් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ ප්‍රාණඝාතය. උප්පත්ති ලැබාපු ඕනෑම සත්වයකට ස්වාභාවිකව මරණයට පත් වෙන කාතාකල් ජීවත් වීමේ අයිතිය තියෙනවා. අපි සත්ත්ව ඝාතනයක් කරනවා කියන්නේ ප්‍රාණඝාතය කරනවා කියන්නේ ඒ කෙනෙකුට සත්වයකට තියෙන ජීවත් වීමේ අයිතිය පැහැර ගැනීමයි. මිනිස්සුන්ට විතරක් නෙමෙයි
හරට්ටත්තේ ජීවත්වීම අයිති තියෙන ඌරන්ටත් තියෙනවා කුකුල්ලන් කුකුලන්ටත් තියෙනවා හැම සත්වයකටම ස්වාභාවික මරණයට පත් වෙන තාක්කල් ජීවත් වීමේ අයිතිය තියෙනවා අපි ප්‍රාණඝාතයක් කරනවා නම් එහෙම අපි ඒ සත්‍යයට තියෙන ජීවත් වීමේ අයිතිය පැහැර ගැනීමක් කරන්නේ ඒක ප්‍රතිපලයක් වශයෙන් තමයි අපි මරණයෙන් පස්සේ දුගතියට යනවා මිනිස්සෙක් කියලා ඉපදුනත් ආයු අඩු අල්පායුෂ්ක කෙනෙක් වෙලා උප්පත්ති ලබන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා එතකොට තමන්ගේ ජීවිතේ නැති කරගන්න මැරෙන්න කවුරුවත් කැමති නැහැ සබ්බේ තස්සන්ති දණ්ඩස්ස කියලා තියෙනවානේ සබ්බේ බහයන්ති මච්චුන හැම කෙනෙක්ම මරණයට බයයි දඬුවමට බයයි ඒ නිසා අපි ඒ සත්ත්ව ඝාතනයක් කරනවා නම් ඒකේ විපාක වශයෙන් අපට අඩු ආයස ඇති පුද්ගලයෙක් වෙනවා යාදිසං වපතේ බීජං තාදිසං හරසේ පලං අපි යම්කිසි බීජයක් වැපිරුවොත් ඒ අනුව තමයි අස්වැන්න නෙලාගන්නේ ඒ නිසා අපි කරපු කර්මවල විපාක වශයෙන් තමයි අපි මේ විඳින්නේ අපට ඇසට ප්‍රිය කරන රූපයක් දකින්න ලැබෙනවා නම් කනට ප්‍රිය කරන ශබ්දයක් ඇහෙනවා නම් දිවට ප්‍රිය කරන රසයක් දැනෙනවා නම් නාසයට ප්‍රිය කරන සුවඳක් දැනෙනවා නම් කයට ප්‍රිය කරන ස්පර්ශයක් දැනෙනවා නම් අපි කරපු පින්කමක විපාක වශයෙන් ලැබෙන ඒවා ඔගේ අනිත් පැත්තත් ඒ වගේ අපි අප්‍රිය කරන දේවල් දකින්න ලැබෙනවා නම් අප්‍රිය කරන ශබ්දයක් අහන්න ලැබෙනවා නම් මේ දිහට අප්‍රිය කරන ගන්ධයක් ලැබෙනවා නම් අප්‍රිය කරන ස්පර්ශයක් ලැබෙනවා නම් ඒවත් අපි කරපු අකුසල කර්මයක විපාක. ඒ වගේ අපි කරන ඒ කර්ම අනුව අපට විපාක ලැබෙනවා. එතකොට අපි ප්‍රාණඝාතය කළ අනුන්ගේ ජීවිත පැහැර ගත්තා නම් අපේ ජීවිතත් යම් කිසි විදියකින් පැහැර ගන්නවා. ඒ වගේ ප්‍රාණ අඩු ආයසින් මරණයට පත් වෙනවා කියලා බුදුහාමුදුරුව පෙන්වනවා. ඊළඟට දීර්ඝායස වීමට හේතුව ඕකේ අනිත් පැත්ත. යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත කරන්නේ නැත්නම් ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නව නම් සතුන් කෙරෙහි දයාව මෛත්‍රිය පතුරනවා නම් ආයුධ ගත්තත් නැතිව ඉන්නව නම් නිතරම දයාවෙන් කරුණාවෙන් යුක්තව ඉන්නව නම් සත්‍යයන්ට ඒ පුද්ගලයා ඒ කුසල කර්මයේ හේතුව නිසා මරණින් පස්සේ සුගතිය උපදිනවා මිනිස්ජීවිත කියලා මිනිස් ලෝකෙට ආවත් දීර්ඝායස පුද්ගලයෙක් කියලා උපත්ති ලැබෙනවා කියලා අඳුරු පෙන්නවා ඒ නිසා අපට දීර්ඝායස ලබන්න අපි කැමති නම් ප්‍රාණඝාතයෙන් වළකින්නට ඕනේ ඒ වගේම මේ ප්‍රාණඝාතය කරනකොට අපි දන්නේ නැහැ සත්තු මරලා අපි අනුභව කරනවා නමුත් මේ සත්‍යයන් පිළිබඳව කල්පනා කරනකොට අපේ අම්මා නොවිච්ච තාත්තා නොවිච්ච සහෝදර සහෝදරියන් නොවිච්ච සත්‍යයක් නැහැ මේ සංසාරේ දිග පිළිබඳව කල්පනා කරනකොට මේකට හොඳ නිදර්ශනයක් තියෙනවා එක්තරා අවස්ථාවක ගොවියෙක් හේනේදී ඌරෙක් කම්බිලා ඌරා මැරුවා ඌරා මරලා ඉවර වෙලා මෙයාගේ සහෝදරයෙක් ඉන්න හාමුදුරු කෙනෙක් කල්පනා කළා හොඳ මසක් හම්බෙච්ච නිසා හාමුදුරන්ට ටිකක් දෙන්න ඕන කියලා හාමුදුරන් පණිවිඩයක් ඇරුවා හොඳ මසක් හම්බ වෙලා තියෙනවා වඩින්න කියලා දාන්නේ මන් දන්න හාමුදුරුව හැබැයි රහතන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ දිවසින් බැලුවාම උන්වහන්සේට මේ සිද්ධිය පෙන්නලා කිව්වා මම ගෙදෙට්ට එනකන් සතා මස් කරන්න එපා කියලා ඊට පස්සේ උන්වහන්සේ ගෙදෙට්ට ගිහලා කිව්වා ඒ ඌරගේ බඩපල්ල බලන්න ගැරන්ඩියක් ඇති කියලා එසර බඩපල්ල බැලුවාම ගැරන්ඩියක් ඉන්නවා ගැරන්ඩියගේ බඩපල්ල බලන්න කිව්වා ගෙම්බෙක් ඇති කියලා ඒ ගෙම්බෙක් හිටියා ඊට පස්සේ මේ හාමුදුරුව අහනව සහෝදරයාගෙන් ඔබ දන්නවද මේ ඌර කවුද කියලා මේ ඌර තමයි අපේ තාත්තා අපේ ඉඩකඩම් වලට ආසාවෙන් ඉඳලා මැරිලා ගිහිල්ලා මේ ඌරෙක් කියලා ඉපදිලා ඉන්නවා ඊළඟට ගැරන්ඩිය කවුද දන්නවද ගැරන්ඩිය තමයි අපේ අම්මා අපේ අම්මා කුස්සියේ නිතර නිතර ආසාවෙන් ඉඳලා ගෙදෙට්ට ආසාවෙන් ඉඳලා ගිහිල්ලා මැරලා ගිහිල්ලා මේ ගැරන්ඩිය කියලා උපත්ති ලැබලා ඉන්නවා ඊළඟට ගෙම්බ කවුද කියලා දන්නවද ගෙම්බ තමයි අපේ නංගි නංගි නිතරම ලිඳ ළඟ හිටියේ ලිඳට ආසාවෙන් හිටියා එතන ගිහිල්ලා මැරලා ගිහිල්ලා ගෙම්බෙක් වෙලා ඉපදිලා එතකොට මේ අපේ තාත්තගේ මස් කන්න නේද මට ආරාධනා කළේ කියලා ඇහුවා ඊට පස්සේ ඕවගේ අපි සමහර විට මස් ඕ ගිනල්ලා කනවා සමහරට ඉස්සර අභාවේ අපේ තාත්තගේ සහෝදරයෙක්ගේ අම්මගේ මස් වෙන්නත් පුළුවන් ඒ නිසා පුළුවන් තරම් දුන්නට මේ වගේ වෑන් වළකිනවනම් බොහෝ දුරට හොඳයි ඉතින් ඔය විදියට සත්ත්ව ඝාතනයේ ප්‍රාණඝාතය කිරීම තමයි අල්පායස් වීමට හේතුව
ප්‍රාණඝාතයෙන් වැළකීම තමයි දීර්ඝායුෂ වීමට හේතුව. ඊළඟට අපි දෙවෙනි කාරණයට බහිමු. බහුවාබාධ අප්පාබාධ. සමහරු බහුවාබාධ කියන්නේ ලෙඩ රෝග බහුලයි. ලෙඩවීම ස්වාභාවික දෙයක්. උප්පත්ති ලැබම ඕන කෙනෙකුට ලෙඩ වෙනවා, අසනීප වෙනවා. නමුත් මෙතන සඳහන් කරන්නේ බහුවාබාධ බොහෝ ලෙඩ රෝග තියෙනවා. හැම නිතරම උපන් දවස් ඉඳලා මැරෙනකම්ම නිරෝගී දවසක් කවදාවත් ඇත්තේ නැහැ. ලෙඩ වෙලා නිතරම ඉන්නේ. ඊළඟට අප්පාබාධ කියන්නේ ලෙඩ රෝග අඩුයි සමහරවිට. ඒකට හේතුව බුදුහාඳුරුව පෙන්නනවා යම්කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අතින් පයින් හෝ දඬු මුගුරු වලින් හෝ ආයුධ වලින් හෝ සත්‍යයන්ට හිංසා පීඩා කරනවා නම් සත්ත ඝාතනය නෙමෙයි සත්‍යයන්ට හිංසා පීඩා කරනවා නම් හිරියට කරනවා නම් ඒ සත්‍යයන්ට හිංසා පීඩා කිරීමේ අකුසලයේ නිසා ඒ පුද්ගලයා මරණින් පසු අපායේ දුගතිය උපදිනවා. මිනිසියෙක් වෙලා යම්කිසි විදියකින් මනුෂ්‍ය ලෝකෙට ආවත් ලෙඩ රෝග බහුල පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා බුදුහාඳුරුව පෙන්වනවා. ඊළඟට යම්කිසි පුද්ගලයෙක් සත්‍යයන්ට හිංසා පීඩා කරන්නේ නැත්නම් අතින් පහෙන් දඬු මුගුරු වලින් ආයුධ වලින් හිංසා පීඩා කරන්නේ නැත්නම් සත්‍යයන් කෙරෙහි නිතරම දයාව මෛත්‍රිය කරුණාව පතුරවනවා නම් ඒ කුසලයේ හේතුවෙන් ඒ පුද්ගලයා මරණින් පසු සුගතියේ උප්පත්ති ලැබනවා. මිනිසෙක් වෙලා මිනිස් ලෝකෙට ආවත් ලෙඩ රෝග අඩු නිරෝගී පුද්ගලයෙක් වෙනවා කියලා බුදුහාඳුරුව පෙන්වනවා. එතකොට ඒ ලෙඩ රෝග බහුල වීමට ලෙඩ රෝග අඩු වීමට හේතුව ඒ විදිහට බුදුහාඳුරුව පෙන්වන්නේ. ඊළඟට ඊළඟ කාරණේ පෙන්වනවා දුබ්බන්නා වන්නෝ. සමහරු අවලක්ෂණයි, සමහරු බොහොම ලස්සනයි. සමහරු අවලක්ෂණයි, කවුරුවත් දකින්නවත් කැමති නැහැ, බොහොම අප්‍රියයි, බොහොම විරූපයි. ඒකට හේතුව බුදුහාඳුරුව පෙන්වනවා යම් කිසි කෙනෙක් නිතරම ක්‍රෝධ බහුලව වාසය කරනවා නම් සුළු දෙයින් පවා කෝප වෙනවා නම් තරහ ගන්නවා නම් අපි කියන්නේ හොස්සකින් මැස්ස යන්නත් බෑ කියලා ඒ වගේ චරිතයක් නම් තියෙන්නේ. ඒ විදිහේ ක්‍රෝධ කිරීම නිසා ඒ පුද්ගලයා ඒ අකුසලයේ නිසා මරණින් පසු දුගතිය උපදිනවා. මිනිසියෙක් කියලා උප්පත්තිය ලැබුවත් අවලක්ෂණ කෙනෙක් කවුරුවත් ප්‍රිය නොකරන කෙනෙක් වෙලා උප්පත්තිය ලැබනවා කියලා බුදුහාඳුරුව පෙන්වනවා. එතකොට අපිට ඒක පේනවා මෙලොව වශයෙන් උනත් කෝප වුණාම මිනිස්යා විරූපී වෙනවා. කෝපය වුණාම ශරීරේ නරක් වෙනවා. ඒ ලේ නරක් වීම නිසා ඉන්ද්‍රියන් බලපානවා. ඒ නිසා අපි අපේ සමාජයේ කියමනක් තියෙනවා කෝප වුණොත් ඉක්මනට නාකි වෙනවා කියලා. ඒක ඇත්තක් තියෙනවා විද්‍යාත්මක වශයෙන්. කෝපයට පත් වෙනවා නම් නිරන්තරයෙන් මේ පුද්ගලයාගේ ශරීරය උඟක් වයසට ගිය කෙනෙක්ගේ තත්ත්වයට පත් වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට කෝප වීම නිසා තමන්ට යහපතක් වෙන්නේ නැහැ, තමන්ට විශාල අයහපතක් සිද්ධ වෙන්නේ. ඒ කෝප වීම නිසා තමයි කෙනෙක් අවලස්සන වෙන්නේ. දැන් තරහගිය කෙනෙක්ගේ මූණ දිහා බැලුවාම අපිට පේනවනේ කවුරුත් ඒ මූණ දකින්න කැමති නැහනේ. තමන්ටම පුළුවන් තමන්ට හොඳින් තරහගිය වෙලාවක කන්නඩියක් ඉස්සරහට ගිහලා තමන්ගේ මූණ දිහා බලන්න තමන්වත් ඒ මූණ දකින්න කැමති නැහැ. ඒ වගේ මෛත්‍රියෙන් ඉන්න වෙලාවක මූණ බැලුවාම ඉතාම ලස්සනයි. එතකොට ඒ ක්‍රෝධ නොවි මෛත්‍රී කිරීම තමයි ලස්සන වීමට හේතුව වශයෙන් බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඒතර මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් පමණක් නෙවෙයි මෙලෝ වශයෙන් වුණත් ක්‍රෝධ කරන පුද්ගලයන් නිතරම තරහන් එන්න පුද්ගලයා දකින්න කවුරුවත් කැමති නැහැ. මෛත්‍රී සහගතව මෛත්‍රී චේතනා සහිතව ඉන්න පුද්ගලයා දකින්න හැම කෙනාම කැමති. ඒ විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වනවා ලස්සන අවලස්සන වීමටත් ලස්සන වීමටත් හේතුව ක්‍රෝධ කිරීම මෛත්‍රී කිරීම. මෛත්‍රී කිරීමේ ආනිසංස 11ක් තියෙනවානේ මෙත්තානිසංස සූත්‍රයේ. ඒක එකක්නේ මුඛ වන්නෝ විප්පසීදති කියලා තියෙන්නේ. මූණේ වර්ණේ ප්‍රියංකර වෙනවා කියලා. අපි කවුරුත් කැමතිනේ මූණ ලස්සන කරගන්න. මූණ ලස්සන කරගන්න ඔයක් දේවල් අපි කරනවා, ඔයක් දේවල් උලනවා, ඔයක් දේවල් ගානවා, තවරන
මූණ ලස්සන කරගන්න. නමුත් ඒ කිසිම දෙයක් අවශ්‍ය නැහැ මෛත්‍රී කරන්න ඕන. මෛත්‍රී කරන පුද්ගලයාගේ මූණේ ස්වාභාවික ලස්සනක් තියෙන. අර පිටින් ඒවා මේවා තවල්ලා ආටෝප වත්ත කරගන්න ස්වභාවය නෙමෙයි, ස්වාභාවික හොඳ ලස්සනක් තියෙන මෛත්‍රී දිනනවා නම්. ඒ නිසා බුදුහාමුදුරුවෝ මෙතෙන්දී පෙන්වෝ යම් කිසි කෙනෙක් ක්‍රෝධ බහුල නම්, නිතරම කෝප වෙනවා නම්, නිතරම තරහ ගන්නවා නම් සුළු දෙයින් පවා ඒ පුද්ගලයා මරණයෙන් පස්සේ දුගතියට යනවා. මිනිස්සෙක් වෙලා උප්පත්තිය ලැබුවත් අවලස්සන කවුරුවත් ප්‍රිය නොකරන පුද්ගලයෙක්ගේ තත්ත්වයට පත් වෙනවා. යම් කිසි කෙනෙක් මෛත්‍රී කරනවා නම්, ක්‍රෝධ කරන්නේ නැත්නම්, දයාව පවත්වනවා නම් ඒ පුද්ගලයා මරණයෙන් පසු සුගතිය උප්පත්තිය ලැබෙනවා. මිනිස්සෙක් වෙලා උප්පත්තිය ලැබුවත් බොහොම ප්‍රියංකර, කාට කාගෙත් හිත ගන්න කෙනෙක් වෙලා කෙනෙක්ගේ ස්වරූපයක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. එතකොට ඒ ක්‍රෝධ කිරීම තමයි අවලස්සන වීමට හේතුව, ඒ මෛත්‍රී කිරීම තමයි ලස්සන වීමට හේතුව. ඒ නිසා ලස්සන වෙන්න කැමති නම් හැම කෙනෙක්ම මෛත්‍රී වඩන්න, වෙන මුකුත් අවශ්‍ය නැහැ. එතකොට මෛත්‍රී වැඩීම නිසා ලස්සන වෙනවා. ඊළඟ කාරණේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා, අප්පේ සක්කා මහේ සක්කා. සමහරු අල්පේ සාක්කය, අල්පේ සාක්කය කියලා කියන්නේ කිසිම තේජසක් නැහැ, කවුරුවත් ගණන් ගන්නේ නැහැ, දැක්කත් කවුරුවත් ගණන් ගන්නෙත් නැහැ. බොහොම මේ සෞත්‍ය තත්ත්වයක් තියෙන, කාගේවත් පිළිගැනීමක් නැහැ. ඒ විදිහේ තත්ත්වයක් ඇති වීමට හේතුව බුදුහාමුදුරුව පෙන්නනවා ඊර්ෂ්‍යා කිරීම. යම් කිසි කෙනෙක් කෙනෙක්ගේ ලාභ සත්කාර වලට ඊර්ෂ්‍යා කරනවා නම්, උගත්කමට ඊර්ෂ්‍යා කරනවා නම්, එයාගේ සැලකිලි මිනිස්සුන්ගෙන් සමාජයෙන් ලැබෙන සැලකිලි වලට ඊර්ෂ්‍යා කරනවා නම්, ඒ ඊර්ෂ්‍යා කිරීමේ අකුසලයේ නිසා එයා මරණින් පසු කිසිම තේජසක් නැති අපේ සාක්‍ය බුද්ධලෙක් කියලා උප්පත්තිය ලබනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. යම් කිසි කෙනෙක් ඊර්ෂ්‍යා කරන්නේ නැත්නම්, කෙනෙක්ගේ ලාභ සත්කාර උගත්තම් ලැබීම ආදී පිළිබඳව දැකලා සතුටු වෙනවා නම් ඒකට තමයි මුදිතා කියලා කියන්නේ. ඊර්ෂ්‍යාවේ විරුද්ධ වචනේ මුදිතා. ඊර්ෂ්‍යාව කියන්නේ අනුන්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න පුළුවන් කමක් නැතිකම. මුදිතා කියන්නේ අනුන්ගේ දියුණුව දැකලා සතුටු වීම. එතකොට මුදිතාව පවත්වනවා නම් ඒක සතර බ්‍රහ්ම විහරණ වශයෙන් එකක්නේ. මුදිතාව, මෙත්තා, කරුණා, මුදිතාව, උපේක්ඛා. එතකොට මුදිතාව පවත්වනවා නම් ඒ පුද්ගලයා මරණින් පසු සුගතියේ උප්පත්තිය ලැබෙනවා. මිනිස්සෙක් කියලා උප්පත්තිය ලැබුවත් මහේ සාක්‍ය තේජස්වන්ත සමාජ කවුරුත් පිළිගන්න පුද්ගලයා උප්පත්තිය ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. එතකොට අල්පේ සාක්‍යවීමට හේතුව ඊර්ෂ්‍යාව, මහේ සාක්‍යවීමට හේතුව මුදිතාව, ඊර්ෂ්‍යා නොකිරීම. සමාජයේ බොහෝ විට තියෙන දුර්ගුණයක් තමයි, විශේෂයෙන් ලංකාවේ බොහෝ විට තියෙන. මේ වැන මං හිතන්නේ එච්චර නෑ, ලංකාවේ ඔය ගංගොඩවල් වල හරියට තියෙන ඊර්ෂ්‍යාව කියන එක. කෙනෙක් දියුණු වෙනවට කැමති නෑ, කෙනෙක් ඉගෙන ගන්නවට කැමති නෑ, කෙනෙක් යමක් ලෙවල් දෙනවට කැමති නෑ, කාට හරි මොනවල් ලැබෙනවා නම් ඒත් කැමති නෑ. හැම දෙයකටම ඊර්ෂ්‍යා කරනවා. ඒ ඊර්ෂ්‍යා කිරීම නිසා තමන්ටම විපතක් තමන් කරගන්නේ. එතකොට ඊර්ෂ්‍යා කිරීම නිසා අල්පේ සාක්‍ය වෙනවා. ඊර්ෂ්‍යා නොකර අනුන්ගේ දියුණුව දැකලා සතුටු වීම නිසා මහේ සාක්‍ය බවට පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. එතකොට අප්පේ සක්කා මහේ සක්කා. ඊළඟට අප්ප භෝගා මහා භෝගා. අප්ප භෝගා කියන්නේ අල්ප භෝග, භෝග සම්පත් මොකුත් නැහැ. සමහර විට දවසට එක වේලක්වත් කන්න විදියක් නැහැ. බොහොම දුර්භාග්‍ය ජීවිතයක් ගත කරන්න කිසිම ලැබීමක් නැහැ. සමහර ඉන්න මහා භෝගා, භෝග සම්පත් ගොඩාක් තියෙනවා, නොයෙක් දේවල් වලින් ලැබෙනවා. එතකොට මේ දුප්පත්කම, පොහොසත්කම කියන එක සමාජේ නැති කරන්න බෑ කවදක්වත්. සමාජයේ මොකද මිනිස්සුන්ගේ කර්ම ශක්තිය නැති කරනකම් මේ වෙනස්කම් නැති කරන්න නෑ. ආණ්ඩු ආදී දේවල් කොච්චර මහන්සි ගත්තත් දුප්පත් පොහොසත් භේදය නැති කරන්න කිසිම දවසක කරන්න පුළුවන් කමක් නෑ. මිනිස්යාගේ කර්ම විවිධත්වයේ තියෙනකම්,
එකම විදිය කර්ම කළොත් තමයි ඒකම විදිය ලැබෙන්නේ නමුත් එකම විදිය කර්ම නෙමෙයි නොඑක් දිනා කරන්න ඒ නිසා වෙනස්කම් ඇති වෙනවා ඒ නිසා සමාජේ පවතින දුප්පත්කම් පොහොසත්කම් නැති කරන්න අපිට පුළුවන් කමක් නැහැ මේ සමාජේ වෙනස්කම් නොකර එතකොට දුප්පත්කමට හේතුව බුදුහාමුදුරුවෝ පෙන්නනවා යම් කෙනෙක් කිසිම කෙනෙකුට කිසිම දෙයක් දෙන්නේ නැත්නම් පරිත්‍යාග චේතනාවක් නැත්නම් ලෝභ චේතනාවෙන් යුක්ත නම් අතහැරීමක් නැතිනම් ඒ අකුසලයේ නිසා ඒ පුද්ගලයා මරණින් පසු දුගතිය උපදිනවා මිනිසෙක් වුණත් බොහොම දිනිඳු කිසිම දෙයක් නොලැබෙන එදා වේලක පවා කන්න නොමැති දිනිඳු පුද්ගලයෙක් කියලා උප්පත්ති ලැබනවා කියලා බුදුහාඳුරුව පෙන්වනවා යම් කෙනෙක් දම් පහන් දෙනවා නම් බොහොම සන්තෝෂයෙන් යුක්තව ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට වේවා වෙන දුගී මගී යාචකයන්ට වේවා නොඑක් දිනාට පරිත්‍යාග කරනවා නම් ඒ පරිත්‍යාග කිරීම දන් දීමේ ආනිසංස නිසා ඒ පුද්ගලයා සුගතිය උප්පත්තිය ලැබනවා මිනිසියෙක් කියලා උප්පත්තිය ලැබුවත් එයා බොහොම භෝග භවෝග සම්පන්න පුද්ගලයෙක් කියලා උප්පත්තිය ලැබනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා ඒ දුප්පත් වීමටයි පොහොසත් වීමටයි හේතුව ඉතින් ඕක සමාජවල කවදත් තියෙනවා දැන් ඉන්දියාවේ ගත්තාම උත්සාහන්න තියෙන දුප්පත් පොහොසත් පරිසරයක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ මේ මේ මිනිසුන්ගේ කර්ම වෙනස් නිසා ඊළඟ කාරණේ තමයි නීච කුලීන උච්ච කුලීන සමහරව ඉන්නවා පහත් කුලවල උප්පත්ති ලැබලා ඉන්නවා සමහරව උසස් කුලවල උප්පත්ති ලැබලා ඉන්නවා ඒකට හේතුව මොකද්ද කියලා සුමානෝ කියන්නේ කුල ભેදේ කියන එක බුද්ධ ආගමේ පිළිගන්නේ නැහැ අපි කුඩයක් ගැන සලකන්නේ නැහැ හැම කෙනෙක්ම එක විදියට සලකන්නේ නමුත් සමාජයේ පිළිගැනීමක් තියෙනවා දැන් බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලා සමාජ කුල ભેදයට විරුද්ධ බුදුහාමුදුර කොච්චර කටයුතු කරාද කුල ભેදේ නැති කරන්න නමුත් කවදාකවත් නැති කරන්න පුළුවන් කවන්නේ හැමදාම කුල ભેදේ තියෙනවා කොච්චර මහන්සි ගත්තත් නැති කරන්න කියලා ඒක නැති කරන්න බෑ ඒකට හේතුව පුද්ගලයන්ගේ මේ තියෙන කර්මයේ විවිධත්වය නීච කුලීන පහත් කුලවල ඉපදීමට හේතු වශයෙන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ යම් කිසි කෙනෙක් මාන්නාදික නම් තද මාන්නයෙන් යුක්තව ගරුකල යුත්තට ගරු කරන්නේ නැත්නම් වැඳි යුත්තන්ට වඳින්නේ නැත්නම් සැලකිය යුත්තට සැලකන්නේ නැත්නම් මගදී යුත්තට මග දෙන්නේ නැත්නම් ඒ විදිහේ මාන්නයෙන් යුක්තව ඉන්නවනම් ඒ මානේ හේතුව නිසා ගරුකල යුත්තන්ට ගරු කිරීම නිසා වැඳි යුත්තන්ට වැඳීමේ නැති නිසා පිදි යුත්තන් නොපුදපු නිසා ඒ පුද්ගලයා දුගතිය උපදිනවා මිනිසෙක් වුණත් කුල හීන පුද්ගලයෙක් කියලා උප්පත්ති ලැබනවා කියලා බුදුහාඳුරු පෙන්වනවා. එතකොට ඕකේ අනිත් පැත්ත තමයි අනික් උසස් කුලවල උප්පත්ති ලැබීමට හේතුව යම් කිසි කෙනෙක් මාන්නයක් නැතුව අති මානේ නැතුව නිහතමානීව ජීවත් වෙනවා නම් වැඳි යුත්තන්ට වඳිනවා නම් ගරුකල යුත්තන්ට ගරු කරනවා නම් වැඩි හිටියන්ට සලකනවා නම් පිදි යුත්තන්ට පුදනවා නම් මාර්ගයේ දියුත්තන මාර්ගයේ දෙනවා නම් ඒ විදිය කටයුතු කිරීම නිසා ඒ නිහතමානී ගතිය නිසා ඒ පුද්ගලයා සුගතිය උප්පත්තිය ලැබනවා එහෙම නැතුව මිනිසෙක් වෙලා මිනිස් ලෝකෙට ආවත් ඒ පුද්ගලයා උසස් කුලවල උප්පත්තියක් ලැබනවා කියලා බුදුහාඳුරු පෙන්වනවා ඊළඟට අනිත් කාරණේ දුප්පඤ්ඤා පඤ්ඤාවන්ත සමහරු මෝඩයෝ සමහරු බොහොම ඥානවන්තයෝ ඉතිම දෙයක් තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු සමාජෙ ඉන්නවා ඒකට හේතුව බුදුහාමුදුරුවෝ පෙන්නනවා යම් කිසි ඉස්සයක් හෝ පුරුෂයෙක් වේවා තමන් නොදන්න දේවල් පිළිබඳ කුසල් පිළිබඳව කුසල් මොනවද අකුසල් මොනවද කළ යුත්තේ මොනවද නොකළ යුත්තේ මොනවද පව් මොනවද පින් මොනවද කරන්න ඕන කියලා දන්න අය ළඟට ගිහිල්ලා ආන්නේ නැත්නම් කුසල් කියලා හිතාගෙන අකුසල් කරනවා නම් අකුසල් කියලා හිතාගෙන කුසල් නොකර ඉන්නවා නම් ඒ විදිහේ කටයුතු කිරීම නිසා කුසල් අකුසල් නොවීම නිසා ඒව අඳුර ගන්න බැරිව අකුසල් කරනවා කුසල් කරන්නේ නැහැ ඒ විදිහේ පුද්ගලයෝ මරණින් පස්සේ දුගතිය උපදිනවා මිනිස්සෙක් වුණත් මොලේ නැති දුප්පන් දුෂ්ප්‍රාඥ පුද්ගලයෙක් කියලා උප්පත්තිය ලැබනවා මිනිසියෙක් කියලා උප්පත්තිය ලැබුවොත් බොහොම ප්‍රඥාවන්ත ඥානවන්ත පුද්ගලයෙක් වශයෙන් උප්පත්තිය ලැබනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. මෙන්න මේ විදිහට මේ චුල්ලකම් විභංග සූත්‍රයේදී මේ සුභමානවකයාට පෙනිච්ච වෙනස්කම් 14ට හේතුව බුදුහාමුදුරුවෝ පෙන්වනවා. පෙන්ල බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම්කිසි පුද්ගලයෙක්
අල්පායුෂ්ක වීමට හේතු වන ප්‍රතිපදාව අනුව කටයුතු කරනවා නම් අඩු ආයතින් මැරීමට හේතු මරණයට පත්වීමට හේතු වන ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් එයා අල්පායුෂ්ක පුද්ගලයෙක් වෙනවා. යම්කිසි පුද්ගලයෙක් දීර්ඝායුෂ්ක වීමට හේතු වන ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් එයා දීර්ඝායුෂ්ක පුද්ගලයෙක් වෙනවා. යම්කිසි කෙනෙක් බහුල වීමට හේතු වන ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් ලෙඩ රෝග බහුල පුද්ගලයෙක් වෙනවා. යම්කිසි කෙනෙක් නිරෝගී වීමට හේතු වන ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් එයා නිරෝගී පුද්ගලයෙක් වෙනවා. යම්කිසි කෙනෙක් අවලක්ෂණ වීමට හේතු වන ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් එයා අවලක්ෂණ විරූපී පුද්ගලයෙක් වෙනවා. යම්කිසි කෙනෙක් ලස්සන වීමට ප්‍රියංකර වීමට හේතු වන ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් එයා ලස්සන ප්‍රියංකර පුද්ගලයෙක් බවට පත් වෙනවා. යම්කිසි කෙනෙක් අල්පේසාක්කි වීමට හේතු වන ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් එයා අල්පේසාක්කි පුද්ගලයෙක් වෙනවා. යම්කිසි කෙනෙක් මහේසාක්කි වීමට හේතු වන ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් එයා මහේසාක්කි පුද්ගලයෙක් බවට පත් වෙනවා. යම්කිසි කෙනෙක් අල්පභෝගී වීමට හේතු වන ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් එයා අල්පභෝගී කෙනෙක් වෙනවා. යම්කිසි කෙනෙක් මහාභෝගී වීමට හේතු වන ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් එයා මහාභෝගී පුද්ගලයෙක් වෙනවා. යම්කිසි කෙනෙක් අල්පේසාක්කි වීමට හේතු වන ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් අල්පේසාක්කි කෙනෙක් වෙනවා. මහේසාක්කි වීමට හේතු වන ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් මහේසාක්කි කෙනෙක් වෙනවා. යම්කිසි කෙනෙක් පහත් නීච කුලවල උප්පත්ති ලැබීමට හේතු වන ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් එයා නීච කුලවල උප්පත්ති ලැබනවා. උසස් කුලවල ඉපදීමට හේතු වන ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් උසස් කුලවල උප්පත්ති ලැබනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් දුෂ්ප්‍රඥ වීමට හේතු වන ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් දුෂ්ප්‍රඥ පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම ප්‍රඥාවන්ත වීමට හේතු වන ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් ප්‍රඥාවන්ත පුද්ගලයෙක් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ සුභමානවකයට මේ කියපු හේතු 14 හේතුෙන් ලබා ගැනීමට හේතු වන කරුණු බුදුහාමුදුරුවෝ විස්තර කරලා දුන්නා බුද්ධාගමට අනුව. ඉතින් මේක අහලා සුභමානවකයා බොහොම සතුටු වුණා. සතුටු වෙලා බුදුහාමුදුරන්ට ප්‍රශංසා කළා. ඔබවහන්සේ බොහොම හොඳට මේ කාරණේ පැහැදිලි කරලා දුන්නා මට තේරුම් ගන්න පුළුවන් විදිහට. යටිකුරු කළ දෙයක් උඩුකුරු කරන්න වගේ විවෘතවති වාහන තිබිච්ච දෙයක් විවෘත කරන්න වගේ අන්ධකාරයේ ඉන්න කෙනෙකුට පහනක් දැල්ලන්න වගේ රූප බලන්න කියලා මාර්ගයේ වැරදිච්ච කෙනෙකුට මාර්ගය පෙන්වන්න වගේ ඔබ වහන්සේ බොහොම හොඳට ධර්මයේ දේශනා කළා. මම බුදුන් දහම් සඟුන් සරණ යනවා. මාව ජීවිතාන්තය දක්වා තිසරණ සරණගේ උපාසකයෙක් කෙනෙක් වශයෙන් පිළිගන්න කියලා බුදුහාමුදුරන්ගෙන් ඉල්ලා හිටියා. ඔන්නේ විදියටයි මේ සූත්‍ර දේශනාව අවසන් වෙන්නේ. එතකොට මේකෙන් අපට පැහැදිලි වන්නේ සමාජයේ තියෙන විෂමතාවයන් වලට හේතුව තමන්මයි කරගෙන තියෙන්නේ. වෙනත් කෙනෙක්ගේ වැරද්දක් නෙමෙයි. අපි දුප්පත් වෙනවා නම්, අපි බෝසත් වෙනවා නම්, අපිට යම් කිසි කාර්යයක් වෙනවා නම්, යම් කිසි හොඳක් වෙනවා නම්, යහපතක් වෙනවා නම්, ඒ හැම එකේම වගකීම තියෙන්නේ අපි ළඟ. අපි කරපු යම්කිසි කුසලව අකුසල කර්මවල විපාක වශයෙන් තමයි මේවා සිද්ධ වෙන්නේ. හැබැයි මේකෙන් අදහස් කරන්නේ නැහැ සියලුම දේ කර්මය නිසාම වෙනවා කියලා බුදුහාඳුරු උගන්වනවා කියලා. හැම දෙයක්ම කර්මය නිසා නෙමෙයි වෙන්නේ. කර්මයට තව බලපාන දේවල් තියෙනවා. හේතු ප්‍රත්‍ය වෙනස් කාරණා තියෙනවා. වෙනත් බලපෑම් තියෙනවා. ඒ බලපෑම් ඔක්කොම එකතු වෙලා තමයි යම්කිසි සිද්ධියක් සිද්ධ වෙන්නේ. කිසිම දෙයක් ඒක හේතුකනක එක හේතුවක් නිසා ඇති වෙනව නෙමෙයි, තවත් හේතුන් බලපානවා. ඒ විදිහට අපි සමාජ ජීවත් වෙනකොට නිරන්තරයෙන්ම තමන්ගේ සිතින් කයින් වචනයෙන් කරන ක්‍රියාදාමයන් පිළිබඳව අපි වගකීම අපි තුළ පවතින්නේ. වෙනත් කෙනෙකුට වගකීම පවතින්නේ නැහැ. අපි යහපත් දේවල් කළොත්, යහපත් දේවල් ප්‍රකාශ කළොත්, යහපත් සිතුවිලි ඇති කරගත්තොත් ඒක යහපත් විපාක අපට ඇති වෙන්නේ. අපි අයහපත් සිතුවිලි ඇති කරගත්තොත්, අයහපත් වචන කතා කළොත්, අයහපත් ක්‍රියාවන් කළොත් ඒකේ අයහපත් විභාග අපට ඇති වෙන්නේ. එතකොට පරලෝ උප්පත්ති ලැබීමටත් මෙලෝ වශයෙන්නුත් ඒ ක්‍රියාවන් වල ප්‍රතිඵල බලපානවා. ඒ නිසා අපි නිරන්තරයෙන්ම මේ කර්මය තමන්ගේ කරගෙන ඉන්නවා කියන කාරණේ හිතේ ධාරණය කරගන්න ඕනේ. තමන්ගේ ඉන්නේ ලොකුම ඥාතිය කර්මය.
තමන්ට තියෙන එකම පිළිසන්න කර්මය කියලා අපි පිළිගන්නට ඕන. පිළි අරගෙන අපි ධර්මානුකූලව ජීවත් වෙලා මෙලෝ ජීවිතය සාර්ථක කරගෙන පරලෝ ජීවිතය සාර්ථක කරගෙන කෙලවර නිවන් සම්පත් ලබා ගැනීමට අපි හැම කෙනෙම ප්‍රාර්ථනා කරන්නට ඕන. දැන් ඊළඟට අපට යම් යම් කාරණා සාකච්ඡා කරන්න තියෙනවා නම් ඒකට අවස්ථාව තියෙනවා කාලය ඕන තරම්. මොනවාරි කියපු කාරණා වලට සම්බන්ධව අසම්බන්ධ මොනවාරි දෙයක් තියෙනවා නම් අහන්න, මම ඒකටත් කාලය ඉතුරු කරා දන්න දෙයක් නම් කියලා දෙන්නම්. හම්දුරනේ මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් දැන් ඔබවහන්සේ බොහොම ලස්සනට විස්තර කරා මේ මේ මනුස්සයෙක්ට හරි මාර්ගය යන්න වැරදි මාර්ගය යන්න මේ හේතු කර්මය කර්මඵල හේතු වෙන විදිහ. මේ නමුත් අවාසනාවකට අපි සමාජය දිහා බලනකොට මම දිහා හෝ මගේ යාළුවෝ මේ ලෝකේ ඉන්න මිනිස්සු දිහා බලනකොට මේ මේ ඉතිහාසය පුරා සමහරුන්ට නිතර තරහ යනවා. ඉතින් ඔබවහන්සේ බුදුහාමුදුරුවෝ කිව්වත් හැමදාම ඇවිල්ලා කිව්වත් තරහ යන්න එපා කියලා සමහර කට එයක් දන්නවා ඇති තරහ යනවා කියලා ස්වභාවයෙන් තරහ යනවා. සමහරක් අයට ලෝභකම කියන එක පොඩි කාලේ ඉඳන්ම සමහර කට ආත්ම ගානක පුරුදු වෙලා දන්නේ එයාගේ හැමදාම එහෙමයි. කොච්චර කිව්වත් ඒ කියන්නේ ඒගොල්ලෝ සමහර කට දන්නවා ඒක වැරදි කියලා වෙනස් වෙන්නේ. වෙනස් වෙන්න ඕනකම තිබුණත් වෙනස් වෙන්න හරි අමාරුයි. ඊට පස්සේ රාගියත් එහෙමයි හැමදෙරෙන්නේ ගොඩාක්. ඒ කියන්නේ මේ ගතිගුණ පුරුදු කියන දේවල් අපිට මේ කොහොමද වෙනස් කරගන්න අපි හිතන තරම් ලේසි නෑ. ඒක බොහොම දුෂ්කර දෙයක්. ඔබ වහන්සේට පුළුවන් ද අවවාද අනුශාසනා කරන්න අපිට ඉස්සරහට? දැන් මේ මේ සංසාර පුරුදු වළක්වන්නක අමාරුයි. දැන් අර ඊළඟට පුද්ගලයන්ගේ සංසාරගත පුරුදු ගැන කතා කරාම පිළිඳු වෙච්ච හාමුදුරන් පිළිමදව ඔයගොල්ලෝ දන්නවන්නේ පිළිඳු වෙච්ච හාමුදුරුවෝ මේ නිතරම අනික් අයට කතා කරන්නේ රොඩියා වසලයා කියලා නිකම් පහත් වචන වලින් කතා කරන්නේ. ඒ හඳුරු රහතන් වහන්සේ කෙනෙක්. නමුත් රහතන් වහන්සේ කෙනෙක් වුණත් පහත් විදියට අනික් අයට කතා කරනවා රොඩියා වසලයා ආදී වශයෙන්. පස්සේ බුදුහාඳුරන්ට මේ ගැන පැමිණිලි කරා බුදුහාඳුරු පෙන්වා දුන්නා මේ පිළිඳුව චාන්දුරුව තුළ මාන්නයක් තරහක් නැහැ. නමුත් ආත්ම භාව 500ක් බ්‍රාහ්මණ කුලයේ ඉපදිලා තියෙන්නේ. ඒ සංසාරගත බලපෑම නිසා අර විදිහ වචන පාවිච්චි කරන්න. නමුත් ඒ විදිහ වචන පාවිච්චි කළාට උන්වහන්සේ තුළ තරහ ක්‍රෝධයක් මාන්නයක් නැහැ කියලා බුදුහාඳුරුව පෙන්වා දුන්නා. ඒ වගේ සංසාරගත බලපෑම කියන එක උඟක් දුරට බලපානවා. ඒක වෙනස් කරන්න ඉතාම අමාරුයි. වෙනස් කරන්න අපි මහන්සි අරගන්න ඕනේ. තමන්ගේ ඒ දුර්වලතාව අවබෝධ කරගන්න ඕනේ ඉස්සෙල්ලා. දුර්වලතාවය අවබෝධ කරගෙන ඒ විදිහ අවස්ථා පැන නැගෙනකොට ඒ තමන්ගේ தත්ත්වය අවබෝධ කරගෙන ඊට ඒ අනුව කටයුතු කරන්න ඕනේ. දැන් අපිට තරහ යනවා කියලා අපි දැනගත්තොත් අපිට තරහ යන්නේ නැතුව ඉන්න පුළුවන්. තරහ යනවා කියලා දැනගත්තේ නැත්නම් ඒක නැති කරන්න අමාරු. යම්කිසි දුර්ගුණයක් අපි ළඟ තියෙනවා කියලා දැනගත්තොත් තමයි ඒ දුර්ගුණේ නැති කරගන්න පුළුවන් වන්නේ. ඒ නිසා තමන් අවබෝධ කර ගැනීම තමයි මූලික වශයෙන් හේතු වෙන්නේ. ඉන් තරහට හොඳම බෙහෙත තමයි මෛත්‍රිය. නහි වේරේන වේරාණී කියලා බුදුහාඳුරුව පෙන්නලා තියෙනවානේ. වෛරයෙන් වෛරය මේ තරහ වෛරයෙන් වෛරය නැති කරන්න බෑ. මෛත්‍රිය නැති කරන්න පුළුවන් වෙන්නේ කියලා අපි යම් කිසි දෙයක් අපිරිසිදු වුණාන් පස්සේ අපිරිසිදු දෙයකින්ම ඒක පිරිසිදු කරන්න බෑනේ. පිරිසිදු දෙයකින් ඕනේ පිරිසිදු කරන්න. අපි තරහ ගියාම කල්පනා කරන්න ඕනේ ඇයි මට තරහ ගියේ? මේ මමත් පංචස්කන්ධයක්. මේ මං කායකාරී තරහ වෙනවා නම් එයා තුළ තියෙනෙත් පංචස්කන්ධයක්. මට කවුරු හරි බැන්න නම් ඒ බැනපු පුද්ගලයාගේ තිබිච්ච පංචස්කන්ධයේ සුළු කොටසක්වත් දැන් ඇත්තේ නැහැ. ඔක්කොම වෙනස් වෙලා ගිහිල්ලා. එතකොට මම මගේ පංචස්කන්ධෙත් වෙනස් වෙලා ගිහිල්ලා. ඒ නිසා බැනපු කෙනෙකුත් නැහැ. මේ බැනුම් අහපු කෙනෙකුත් නැහැ. වරදක් කරපු කෙනෙකුත් නැහැ. වරදට ලක් වෙච්ච කෙනෙකුත් නැහැ කියලා කල්පනා කරන්න ඕනේ. ඊළඟට තරහා වීමෙන් ලැබෙන විපාක පිළිබඳව කල්පනා කරන්න ඕනේ. තරහා වීම නිසා මට ලැබෙන කිසිම යහපතක් නැහැනේ. තරහා ගියා කියලා කිසිම යහපතක් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ ශරීරයේ ලේ අපිරිසිදු කරගෙන ලෙඩ රෝග බහුල වීම හේතුභූත කරගෙන ඒ විදිහට කටයුතු කරනවා මිසක් තමන්ට කිසිම ලාභයක් ප්‍රයෝජනයක් එන්නේ නැහැ කියලා ඒකේ තියෙන ප්‍රතිඵල බිඳ පිළිබඳව
විපාක පිළිබඳව කල්පනා කරන්න ඕනේ. ඒ විදිහට කල්පනා කරලා තරහ නැති කර ගන්නට ඕනේ. ඊළඟට අනික් අතින් මම කියලා කෙනෙක් නැහනේ මම. ඒ වගේම මට කවුරු හරි වරදක් කළා කියලා හිතනවා නම් මට මම කියලා කෙනෙක් නැහැ. ඒ නිසා වරදක් කරපු කෙනෙකුත් නැහැ. ආදී වශයෙන් කල්පනා කරන්නට ඕනේ මේ තියෙන අනිත්‍යතාවය පිළිබඳව කල්පනා කළා. ඔය විදිහට කල්පනා කරලා තරහ නැති කරගන්න මහන්සි ගන්න ඕනේ. තරහ නොවන කෙනෙක් නැහැ. හැබැයි අනාගාම පුද්ගලයාටත් තරහ යනවා කියන කාරණේ මතක තියාගන්න ඕනේ. ඒ නිසා තමන්ට තරහ ගියා කියලා තමන් දුක් වෙන්න අධෛර්ය වෙන්න අවශ්‍ය කමක් නැහැ. ක්‍රමක්‍රමයෙන් ඒක නැති කරගන්නට ඕනේ. කෙනෙක් එක තරහ ගියාම අපි කල්පනා කරන්න ඕනේ ඒ පුද්ගලයා මට වැරදි කරලා තියෙන ඒ පුද්ගලයාගෙන් වෙච්ච සේවය පිළිබඳව යම්කි සුළු උදව්වක් හෝ කරලා තියෙනවා නම් ඒ සුළු උදව් පිළිබඳව කල්පනා කරලා තියෙන කල්පනා කරන්න ඕනේ. මට අද වැරද්දක් කළත් මට මෙයා මේ විදිහ උපහාරයක් කරලා තියෙනවා කියලා උපහාරය පිළිබඳව කල්පනා කරන්න ඕනේ. එහෙම කල්පනා කරනකොට තරහ අඩු කරගන්න පුළුවන්. මම දන්නේ නැහැ ඔයාට ප්‍රමාණවත් විස්තර කරනද කියලා. බොහොම උදව් වෙනවා හැමදෙරෝනේ. ඒ කියන්නේ කල්පනා කරන්න හේතුව අනිත් දුර්වලකම් ගැන මෙනෙහි කළා ඉස්සර තමුන් තියා බලන්න ඕනේ කියන එක. ඔව්. තමන තියෙන්නේ. අනික තරහා ගත්ත කියලා කිසිම තමන්ට ප්‍රයෝජන පහක ප්‍රයෝජනයක් නැහනේ. කිසිම ප්‍රයෝජනයක් ලැබෙන දෙයක් නෙමෙයිනේ. අලාභයක් නිසා ලාභයක් ලැබෙන්නේ නැහනේ. අනික තරහ ගියාන් පස්සේ යථා ස්වභාවය පේන්නේ නැහැ, වැහෙනවා. කුජ්ජෝ අත්තං නජානාති කුජ්ජෝ ධම්මං නව ක්‍රෝධ වෙච්ච එකනට ඇත්ත පේන්නේ නැහැ, ධර්මේ පේන්නේ නැහැ. තමන් කරන්නේ මොකද්ද කියලා පේන්නේ නැහැ. දැන් සමහරක් විට ඔය ලංකාවේ ගෙවල් වල තරහ ගිහිල්ලා ගෙදර තියෙන බඩු මුට්ටු වළං පිඟම් පොළවේ ගහනවා. ඊට පස්සේ තමයි එයාට විපාක දැනෙන්නේ. එයාටම සල්ලි දීලා ආයෙ ගේන්න වෙනවා මේ මං කරපු මෝඩකම කියලා. ඒ නිසා තරහ වුණාම තරහ ඒක බුදුහාඳුරුව පෙන්නලා තියෙනවා විසමිශ්‍ර භාජන භෝජනයක් අනුගමනය අනුභව කිරීමක් කියලා. දැන් අපි විසමිශ්‍ර වුණත් රසවත් ආහාරයක් අනුභවන කරනකොට රසවත්ව හිතනවා. ඒකේ විස තියෙන බව දන්නේ නැහැ. නමුත් කාලය වරුණයෙන් පස්සේ තමයි ඒකේ විස නිසා තමන්ට දුක් වෙන්න සිද්ධ වෙන්නේ. ඒ වගේ තරහ ගියන් පස්සේ අපට යථා ස්වභාවය පේන්නේ නැහැ. කළ යුතු දේ නොකළ යුතු දේ පේන්නේ නැහැ. නොකළ යුතු දේ කරනවා, කළ යුතු දේ කරන්නේ නැහැ. ඒ නිසා ඒකෙන් විශාල විපතකට පත් වෙනවා. පහු වෙලා පශ්චාත්තාප වෙන්න සිද්ධ වෙනවා තමන් කරපු දේවල් පිළිබඳව කල්පනා කරනකොට. එතකොට තරහ වෙච්ච තරහ ගිය වෙලාවට බුද්ධිමත්ව කල්පනා කරලා තරහ නිමා ගන්නව නම් තමන්ට ඒ වගේ විපත් සිද්ධ වෙන්නේ නැහැ. තියන්නේ බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේට කියලා තියෙනවා යම් කිසි දෙන්නේ කියත් වලින් තමන්ගේ අත්පා කපනවා නම් ඒ වෙලාවටත් ඒ කපන පුද්ගලයා කෙරෙහි තරහක් ඇති වෙනවා නම් මගේ අවවාදේ පිළිගන්න කෙනෙක් නෙමෙයි කියලා බුදුහාමුදුරු පෙන්නලා තියෙනවා. මොකද තදට බුදුහාමුදුරු පෙන්නලා තියෙනවා තමන්ගේ අතපය කපනකොටත් ඒ අතපය කපන එක්කෙනා පිළිබඳව තරහක් ඇති කරගන්නවා නම් එයා මගේ අවවාදන සඳහන් පිළිගන්න කෙනෙක් නෙමෙයි කියලා බුදුහාමුදුරු පෙන්නලා තියෙනවා. වෙන මොනවද? දැන් මම මේ අපි දැන් ඉන්න සමාජය, අපි ඇමරිකාවේ සමාජය ගත්තොත් ඔව් ඇත්තටම කර්ම ඵල කියන එක ඔව් ඇත්තටම තේරුම් ගන්නෙ ඔව් ගොඩක් ගොඩම සුළු වශයෙන් ඉන්න බුද්ධාගමේ අයත් නැත්නම් හින්දු ආගමේ යන්තම් දන්නවා. ඒකත් එතන හින්දු ආගමේ බ්‍රහ්මයා තමයි කන්ට්‍රෝල් කරන්න කියලා හිතන් ඉන්නේ. ඉතින් අපි ඇත්ත අපි දකින්න ඒගොල්ලන්ට සැර වෙනවා. ඒ වගේම දැන් ආත්පේ තියෙන දේශපාලන තත්ත්වය ගත්තොත් එහෙම දේශපාලකින් හදනවා මේ අසාධාරණ සමාජයේ තියෙන අසාධාරණ තමයි මම දුප්පත් වෙලා ඉන්නේ. මම කැතේ නැත්නම් මගේ මට ගන්න හම්බෙන්නේ නැහැ. අර මිනිස්සු සෑහෙන සොයනවා කියලා එතන ඒ වගේමට අහු වෙනවා. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ නේද? ඒක
අපි දුප්පත් වෙන්න අපි දුප්පත් වීමට හේතු වෙන ප්‍රතිපදාවක් අනුගමනය කරලා නිමිච්ච නිසා අපි දුප්පත් වෙලා ඉන්නවා. අර මිනිස්සු පොහොසත් වෙන්න හේතු වෙන ප්‍රතිපදාවක් අනුගමනය කරලා තියෙන නිසා පොහොසත් වෙලා ඉන්නවා. ඒ නිසා ආණ්ඩු වෙනස් කළා කියලා දුප්පත්කම නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඒ අනිත් කාරණේ පුද්ගලයාගේ උත්සාහයත් බලපාන ඔතෙන්ට. සමහරක් අය ඉන්නවා කිසිම සියල්ලම ආණ්ඩුවෙන් දෙන කම් බලාපොරොත්තු වෙනවා. තමන් උත්සාහයක් මහන්සියක් ගන්නෙ නැහැ. එහෙම ඒවත් තියෙනවා. කොහොමනත් තමන් දුප්පත් වෙනවා නම් ඒකේ ප්‍රධාන වගකීම තමන් තුළයි තියෙන්නේ. ආණ්ඩුවේ ක්‍රියාකලාපේ නිසා නෙමෙයි. බුදුහාරංගේ දේශනාව අනුව බලනකොට දැන් බුදුහාරං කාලේ දුප්පත් ඇ හිටියද කොච්චර අසරණ ඇ හිටියද? ඒක තමයි අපි තේරුම් ගන්න. අපේ වාසනාව ඉන්දියාවත් එක්ක සංසන්දනය කළ බැලුවා අපේ ලොකු වෙනසක් නෑ මේ දුප්පත් පොහොසත් අය අතර. ඉන්දියාවේ කොච්චර අසරණයි ඉන්නවද මොකක්වත් නැති අය, හොඳට ආහාරක් හිතට දෙවිල්ලක් නැති අය. තමනාට තියෙනවා නම් කියන්න. මහාකම් විභංග සූත්‍රයේ බුදුහාමර විස්තර කරන බොහොම සියුම් විදියට මේ කර්මය පිළිබඳව මේ චූලකම්ම විභංග සූත්‍රයේ බොහොම කෙටි විස්තරයන තියෙනවා. අරක බොහොම ගැඹුරට විස්තර කරනවා. එතන මේ සමාජයේ බුදුහාමර කොටස් හතරකට පෙන්වලා තියෙනවා. සමහරු ඉන්නවා ප්‍රාණඝාතයෙන් වෙන්ගිලා, අදත්තදානයෙන් වෙන්ගිලා, කාමිත්‍යාචාරයෙන් වෙන්ගිලා, මුසාවාදයෙන්, පරුසාවාචයෙන්, පිසුනාවාචයෙන්, සම්පප්ලාවයෙන් වෙන්ගිලා, අභිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි වලින් වෙන් වෙලා ජීවත් වෙන සමහරු ඉන්නවා. මරණයෙන් පස්සේ සුගතිය යනවා. සමහරු ඒ විදිහට දසහකුතල් වලින් වෙන් වෙලා වෙච්ච අය ඉන්නවා. මරණයෙන් පස්සේ දුගතිය යනවා. සමහර කොටසක් ඉන්නවා ප්‍රාණඝාතාදී දසකුසල කර්මයන් කරමින් ඉඳලා මරණයෙන් පස්සේ දුගතිය යනවා. සමහර ඉන්න ප්‍රාණඝාතාදී කර්මෙන් ඉඳලා සුගතිය යනවා. ඒ විදිහට සමාජයේ කොටස් හතරකට බෙදලා ඒකට හේතු සාධක පහදන බුදුහාමුදුරු මහාකාම විභංග සූත්‍රයේදී. මොකද අපි මොන විදිහේ ජීවිතයක් ගත කරත් ඊළඟ භවය කොහෙට යයිද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මොකද මරණාසන්න වෙලාවේ ආසන්න කර්මයේ වශයෙන් මීට ඉස්සර භවයකදී කරපු කුසලයක් හෝ අකුසලයක් ඉදිරිපත් වෙලා ඒ පුද්ගලයා හොඳ තැනකට හෝ නරක තැනකට ගෙනියන්න පුළුවන්. ඒ නිසා කර්මය විශේෂ බොහොම ගැඹුරු එකක්. දැන් ආසන්න දැන් ගරුක කර්මයක් තියෙනවා නම් ඒ කාන්ත වශයෙන් ගරුක කර්මයේ විපාක දෙනවනේ. ගරුක කර්ම දන්නවන්නේ, ගරු කර්ම දන්නවනේ. මව මැරීම, පියා මැරීම, රාතන් මැරීම, බුදුන්ගේ ඇඟේ දේසෙල්ලීම, එතකොට සංඝ ભેදය. අනිත් පැත්තෙන් කුසල පැත්තෙන් ගත්තාම සමාධියක් ලම් කිසි ධ්‍යානයක් ලබාගෙන තියෙනවා නම් ඒ සමාධිය අනුව ඒ උප්පත්තිය සිද්ධ වෙනවා. එහෙම එකක් නැත්නම් ඊළඟට ආසන්න කර්මයක්නේ බලපාන්නේ. ආසන්න කර්මය කියලා කියන්නේ මැරෙන්න කිට්ටුවම කරපු එකක් වෙන්නටත් පුළුවන්. එහෙම නැත්නම් කලින් භවයක කරලා මැරෙන්න කිට්ටුව සිහිපත් වෙච්ච එකක් වෙන්නත් පුළුවන් කලින් කරපු. ඒ අනුව තමයි ඊළඟ භවයක උප්පත්තිය සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි නිතරම අර ඒක තමන්ගේ ඊළඟ භවයේ සුගතිගාමී වෙන විදියට නිතරම හිතන්න පතන්න ඕන. නිතරම වැරදි වැඩ කරන්න ගියොත් එහෙම ඒවා සමහර විට බලපාන්න පුළුවන් ඊළඟ භවයට. අවසරයි හාමුදුරනේ. ඔව්. දැන් අපි
සමාධිය පුරුදු කරලා ඉඳලා ඔව් අපි හිතමු අන්තිම මොහොතට මේ අපිට සිහිය නැතුව අර කෝමා එකක වගේ ඉන්න උනා කියලා ඔව් අපි අපි පුරුදු බණ භාවනා පුරුදු කරලා තියෙනවා සමාධිය පුරුදු කරලා තියෙනවා ඔව් නමුත් ඒ වගේ වෙලාවක අර කෝමා එකක වගේ ඉන්න උනොත් ඒ මරණ මොහොතට අරක ඉස්සරහට එන්න පුළුවන්කම තියෙනවා සෝතානු දත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා සෝතානු දත සූත්‍රය සෝතාන් දත් සූත්‍රයේ විස්තර කරලා තියෙනවා යම් කිසි කෙනෙක් ඒ ජීවිතේ නිරන්තරයෙන්ම ඒ කුසල කර්ම ඒ විදිහේ දේවල් පුරුදු කරනවා නම් මරණාසන්න කාලේ සිහි මුලා වෙලා ඔබ කියන ඔය ඔමා තත්ත්වෙ හිටියත් එයාට ලැබෙන ආනිසංස හතරක් බුදුහාඳුරුව පෙන්වලා දිනවා ඒ විදිහේ Taman ජීවිතේ හොඳ දේවල් පුරුදු කරමින් හිටපු කෙනෙක් මරණාසන්න කාලේ කොමාවේ හිටියත් ඒ පුද්ගලයා යම් කිසි දිව්‍ය භවයක උප්පත්තිය ලැබෙනවා දිව්‍ය ලෝකයක උප්පත්තිය ලැබලා අර මරණාසන්න අවස්ථාවේ සිහිමුලා වෙලා හිටපු නිසා තමන් හිටපු තැන එකපාරම වැටෙන්නේ නැහැ නමුත් ටිකක් කාලයක් යනකොට එයාට වැටෙනවා තමන් කලින් භවයේදී මේ විදිහේ කුසල කර්ම කරලා තියෙනවා කියලා වැටහිලා එයා ඒ අනුව ක්‍රියාත්මක වෙලා මාර්ගඵල ලැබෙනවා කියලා දක්වලා තියෙනවා ඊළඟ දෙවෙනි එක්කෙනා දෙවෙනි එක්කෙනත් අර විදිහේ මරණසන්න අවස්ථාවේ සීමුලා වෙනා මරණයටපත් උනත් එයත් අර දිව්‍ය භවයක උප්පත්තිය ලැබෙනවා යාට අර පළවෙනි එක්කෙනාට වගේ කාලයක් යනකොට මතක් වෙන්නේ නැහැ නමුත් මේ දිව්‍ය සභාවලට මේ සුද්ධාවාස වලින් රහතන් වහන්සේලා වැඩලා ධර්ම දේශනා කරනවා ආන්න ලැබෙනවා එතකොට ඒව හෙනකොට මෙයාට මතක් වෙනවා මම මේ පුරුදු කරපුවා නේද කලින් භාවයේ කියලා පුරුදු එයා මතක් වෙලා ඒ අනුව කටයුතු කරලා මාර්ගඵල ලැබෙනවා කියලා දක්වලා දිනනවා තුන්වෙනි එක්කෙනාට ඒ විදියට තී කාලයක් යනකොට තී වෙන්නෙත් නැහැ රහතන් වහන්සේලා බණ කියනවා අහන්න ලැබෙන්නෙත් නැහැ නමුත් දිව්‍ය සභාවල ධර්ම සාකච්ඡා කරනවා අහන්න ලැබෙනවා ඒ සාකච්ඡා අහන්න ලැබෙනකොට එයාට දැනෙනවා මම මේව කලින් අහලා තියෙන ඒවා නේද කියලා කල්පනා කරලා ඒ අනුව කටයුතු කරලා මාර්ගඵල ලබනවා ඊළඟ හතරවෙනි එක්කෙනාට කාලයක් යනකොට මතක් වෙන්නෙත් නැහැ බණ අහන්න ලැබෙන්නෙත් නැහැ ඊළඟට ධර්ම සාකච්ඡා අහන්න ලැබෙන්නෙත් නැහැ Taman නමුත් මනුෂ්‍ය භවයේදී එකට ගුණධම් පුරුදු කරපු අය ඉන්නවා ඒ ගුණධම් පුරුදු කරපු අය මෙයාට කලින් මැරිලා ගිය කෙනෙක් වෙනවා අපිත් එක්ක මේ විදිහේ භාවනා අටයුතු පුරුදු වෙච්ච අය ඉන්නවා සමාධි පුරුදු වෙච්ච අයත් ඉන්නවා කොහෙද ඉන්නේ කියලා ඔයාලා බලනකොට එයාට පේනවා ඒ දිව්‍ය ස්වභාවය එයා ගිහිල්ලා මතක් කරනවා අපි ඉස්සර මේ විදිහට බණ දහම් පුරුදු කළා භාවනා කළා සිල් රැක්කා මතක නැද්ද කියලා අහලා මතක් කරලා ඊට පස්සේ හොඳ මගට යවෙනවා ඒකට නිදර්ශනයක් වශයෙන් පෙන්නලා තියෙනවා තමන් පොඩි කාලේදී ඉස්කෝලේ ගිහිල්ලා යාළුවෝ හිටියා අවුරුදු 30 40ක් මුණ ගැහෙන්නේ නැතුව ඉඳලා ඊට පස්සේ අවුරුදු 30 40කට පස්සේ මුණ ගැසුණාන් පස්සේ ආනෝ අපි එකට ඉස්කෝලේ ගියා ඉගෙන ගත්තා මතක නැද්ද කියලා මතක් කරනකොට සිහිපත් වෙනවා අන්න ඒ වගේ සිහිපත් කරනවා කියලා පෙන්නලා තියෙනවා සෝතානු දත සූත්‍රය කියන සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකාය ඒක බලන්න ඒක තියෙනවා විස්තරේ එහෙමයි ඒ නිසා තමන් මේ ගත කරන ජීවිතේ හොඳ දේවල් පුරුදු කළා නම් මරණාසන්න වෙලාවේ සීමුලා වුණා කියලා බය වෙන්න දෙයක් නැහැ. එහෙමයි. තාතිනවද? තව ප්‍රශ්න තියෙනවා හඳුනි දැන් මේ මෙතන තියෙන මේ 14 බලපුවාම ඔව් දැන් අල්පායුෂත් හොඳයි ලෙඩ අල්පායුෂත් කමන්නේ ඉන්න කාලේ හොඳට ඉඳලා මැරෙන්න පුළුවන් නේ ලෙඩ වලට බෙහෙත් තියෙනවා හරි කියලා ඉතින් මේ මෝඩයා වෙන එක තමයි අන්තිමම භයානක වෙන්නේ. ඔව් මෝඩකමට බෙහෙත් නැහැ කියලා තියෙනවානේ. එතකොට හම්බුනේ දැන් ඒකෙදී ඔබ හන්සේ කිව්වා කුසල කුසල් නොවීම සීම හින්දා මොනවද හොයන්නේ නැහැ කුසල් මොනවද අකුසල් මොනවද කියලා හොයන්නේ නැහැ. පව් මොනවද පින් මොනවද කියලා හොයන්නේ නැහැ. මොනවද කරන්න හොඳ මොනවද කරන්න හොඳ නැති කියලා හොයලා බලන්නේ. ඒ විදියට දන්න කෙනකින් අහන්නෙත් නෑ ඒ විදියට නොදන්න කම නිසා නොකළ යුතු දේවල් කරනවා කළ යුතු දේවල් කරන්න ඒ විදිහ ජීවිත ගත කරලා තමයි අර දුගතිගාමී වෙනවා කියලා එතන පෙන්වලා තියෙන්නේ ඊළඟට මෝඩය වෙනවා කියලා දැන්
තොරතුරු කවුරුත් ඉමසන්නේ නැත්නම් පොතපතක් කියවන්නේ නැත්නම් කායික සාකච්ඡා කරන්නේ නැත්නම් ඒ මනුස්සයාගේ බුද්ධියක් වැඩෙන්නේ නැහැනේ. මෙලොවසෙත් එතකොට එතන ස්වාමීන් වහන්සේ එතන කුසල් ලකුසල් කියනවා මිස පින්පව් කියන්නේ නැහැ නේද? එතන කියන්නේ කුසල් ලකුසල්. පින්පව් කියන්නේ නැද්ද? ඔබ වහන්සේ කියනකොට නම් පින්පව් කිව්වේ නැහැ කුසල් ලකුසල් කියලා කිව්වේ මම. එහෙනම් මාලා මාලාගේ පොත් කියනවා එතන මම පෙන්නන්න. තවද මානවකයේ මෙලොව ඉස්සියක් හෝ පුරුෂයෙක් හෝ වේවයි කිසිවෙන් එක් මානකෝ බමුණකෝ වෙත එළම කුසල්කීම සාවද්දිකීම අනවද්දිකීම සෙවියුත්තකීම නොසෙවියුත්තකීම මාර්ගයෙන් කුමක් කරනු ලබන්නේ දීර්ඝ තාත්තේ අතීතයට අහිතයට දුක්ඛයට වැටේද මාර්ගයෙන් කුමක් කරනු ලබන්නේ ඉසපින්ස සුවමින්ස හේතු වේදයි නොපුළුස්වන්නේ වෙයි මෙසේ සපුරන ලද සමාදන් වන ලද කර්මයේ හේතු කොටගෙන කියලා විදියට විස්තර කරලා තියෙනවා මේ හොයන්නේ නැහැ මොනවද හොඳ මොනවද නරක මොනවද කළුවිත් මොනවද නකළුවිත් මොනවද පිම්පව් පාලි වචනේ තියෙන්නේ මෙතන කිං කුසලං කිං අකුසලං කිං සාවජ්ජං කිං අනවජ්ජං සාවජ්ජං කියන්නේ වැරදි මොනවද අනවජ්ජං කියන්නේ නිවැරදි මොනවද ඔය විදියට සඳහන් වෙන්නේ ඒක තමයි මම පිම්පව් කියලා ගත්තේ නෑ ඔබ වහන්සේ කිව්වේ කුසල ලකුසල් කියලා එතකොට අපි මුලින්ම දිනේ කුසල ලකුසල් කිං කුසලං කිං අකුසලං ඔව් එතකොට ඇත්තටම මෙතන පිම්මත් නෙමෙයි නේද අපි කුසල් කුසල් වඩනෝනේ කුසල් කියන්නේ අපේ අපේ කුසලතා දියුණු කරනවා වගේ එකක් නේ කුසල් කියන ඔතන අදහස් කරන්නේ දැන් අපි කොහොමරි වැරදි වැරදි මොනවද නිවැරදි මොනවද කියලා දැන් මහඳුරු දැන් කුසල් කුසල් කියන එක අම්බලිට කරාවළු අස්සෝතේ මහඳුරු විස්තර කරනවා තමන්ගේ යම්කිසි සිතුවිල්ලක් හෝ වචනයක් හෝ ක්‍රියාවක් හෝ තමන්ගේ යහපතට හේතු වෙනවා නම් අනුන්ගේ යහපතට හේතු වෙනවා නම් දෙගොල්ලකම යහපතට හේතු වෙනවා නම් ඒක කුසලයක් තමන්ගේ සිතුවිල්ලක් හෝ තමන්ගේ වචනයක් හෝ තමන්ගේ ක්‍රියාවක් හෝ තමන්ගේ අයහපතට හේතු වෙනවා නම් අනුන්ගේ අයහපතට හේතු වෙනවා නම් දෙගොල්ලගේම අයහපතට හේතු වෙනවා නම් ඒක අකුසලයක් කියලා රාහුල පුණ්‍ය ආරණ්ඩ බුදුහාමුදුරුවෝ විස්තර කරලා දෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මට තව මේක සම්බන්ධ මේකටත් සම්බන්ධයි මේ සබ්බපාපස් අකරණං ගතව තියෙනවානේ. එතකොට අපි ඇත්තටම බුදුහාමුදුරුවෝ අපිට මේ මේ හැම බුදුහාමුදුරන්ගේ දේශනාව කියලානේ මේක කියන්නේ. එතකොට ඇත්තටම අපි කුසල් කරන්න කලින් පවින් වැළකිලා ඉන්න ඕනේ කියන එක. ඒ කියන්නේ අපි කුසල් කිරීමෙන් සංසාර කෙටි වෙනවා, නිවන කිට්ටු වෙනවා, පින් වලින් සසර දික් වෙනවා, පින් වලින් සැප ලැබෙනවා. පුඤ්ඤං සුඛස්සේච ආදි වචනං කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. සුඛයට කියන තව වචනයක් තමයි පුඤ්ඤ කියන එක. පින් කිරීමෙන් සැප ලැබෙනවා. එතකොට අපි කුසල් කළා දැන් භාවනා කළා කුසල් කළා සැප නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ සංසාර කෙටි කර ගැනීමනේ දුක නැති කිරීමනේ. ඔන්නේ මම මෙතන අදහස් ඔ ඒක හරි ස්වාමීන් වහන්ස මෙතන දැන් අර අර ගාථාවේ තියෙන සබ්බ පාපස් අකරණං කුසලස් පළවෙනි අපි බෞද්ධ විදියට පළවෙනි ස්ටෙප් එක අර පාව් වලින් මේ මිද වලින් වැළකෙන ඔව් ඒ කියන්නේ පටන් ගන්නකොට අපි ඔක්කොම කරනවා පාව් තියාගෙන පාව් වලින් වැළකීම තමයි පිරිසිදු වෙලා ඉන්නනේ. දැන් අපි මේ වැඩපන පන්සිල් සීල් සමාදන් වෙලාන කරන්නේ සීලේනේ මුත් ඔව් ඒකෙන් වැළකිලා තමයි ඒක පටන් ගන්නේ අදහසනේ. සත්ත්ව ඝාතනයෙන් වැළකිලා වරන් කිරියෙන් වැළකිලා ඒ විදිහට පස්පව් වලින් වැළකිලානේ අපි වැඩ කරන්නේ. එහෙමයි එහෙමයි හම්බුනේ සීල් දේ. දිනේෂ්
ලොකම ගැටලුව තමයි ඔය පුරුදු දිනු කරන එක හැමදෙරනේ. ඒ කියන්නේ මම අර මුලින් කියපු දේ වගේම ඒ කියන්නේ මේ මං ගැන වුණත් ඒ කියන්නේ යම් මට්ටමකට තේරෙනවා මගේ දුර්වලකම් තියෙනවා. ඒ වගේම මේ මේ ඒ වගේ පොද ගතිගුණ තියෙනවා. කොහොමද දුර්වලකම් පේන එක වටිනවා. මොකද දුර්වලකම් පේන්නේ නැති නිසා තමයි වැරදි සිද්ධ වෙන්නේ. දුර්වලකම් පෙනුනහම ඒව හදා ගන්න පුළුවනේ. දුර්වලකම් පෙනුනේ නැත්නම් හදා ගන්න බෑනේ. දන්නේ නැහනේ. පශ්චාත්තාපීම අකුසලයක් ඒ නිසා අපි අතින් වැරද්ද වැරද්දෙන් වැරද්දක් වුණා නම් ඊට පස්සේ ආයති සංවරේ පිහිටන්න ඕනේ කියන්නේ මාතින් මේ වැරද්ද වුණා මින් පස්සේ මේ වෙනි වැරද්ද සිද්ධ කරන්නේ නැහැ කියලා අදිස්ත්‍රාණයක් ඇති කර ගැනීම. ඒ නිසා වැරදි නොකරන පුද්ගලයන් නැහැ. දැන් අඟුලිමාල කොච්චර දහස් ගණක් මෙරුවනේ. නමුත් අන්තිමට රහත් උනේ. ඒ නිසා වැරදි බුදුහාමුදුරුව පුද්ගලයා මෙයා පව්කාරයා මෙයා පව් කරන කෙනා කියලා කොන් කරන්නේ නැහනේ අයින් කරන්නේ නැහනේ. ඒ නිසා ඕන කෙනෙකුට හැකියාව තියෙනවා ඒ මිදිලා හොඳ තත්ත්වයට හැරෙන්න. අර හඳ වලාකුලෙන් වැහිලා තියෙනකන් අඳුරු වෙලා තිබුණාට වලාකුල යොත්තුනෙන් පස්සේ මුළු ලෝකෙම පැහැපත් කරනවනේ, ආලෝක කරනවනේ. ඒ වගේ ඕනෑම වැරදිකාර පුද්ගලයෙකුට අද ඉඳලා මේ මොහොතේ ඉඳලා ඒ වැරදි වලින් වෙන් වෙලා ආයත සංගණේ පිටලා හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නිවන්ට බාධාවක් නැහැ. පරලොව සුගතියට බාධාවක් වෙන්නේත් මේ පංචානන්තරී පාප කර්ම කළා තියෙනවා නම් පමණයි. නියත මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නම් පමණයි. නැත්නම් බය වෙන්න දෙයක් නැහැ. මොන විදිහේ වැරද්දක් කළා තිබුණා නා කිඹුණත් පංචානන්තරී පාප කර්ම හැර මොන විදිහේ බරපතල වැරද්දක් සිද්ධ වෙලා තිබුණත් ඒවට පශ්චාත්තාප වෙන්න දුක් වෙන දෙයක් නැහැ. ආයත සංවරේ පිහිටලා මින් පස්සේ ඒ වගේ වැරදි කරන්නේ නැහැ කියලා අදිස්ත්‍රාණයක් ඇති කර ගැනීමයි කළ යුත්තේ. තේරෙනවද? පංච පාදාන කන්ද පංචස්කන්ධය නෙමෙයි දුකයි කියන්නේ පංච උපාදානස්කන්ධය. දැන් රහතන් වහන්සේගෙත් පංචස්කන්ධය තියෙනවා. නමුත් පංච උපාදානස්කන්ධය නැති කියලා නේ තියෙන්නේ. අපේ පංච උපාදානස්කන්ධයක් තියෙනවා, පංචස්කන්ධයක් තියෙනවා. ඒ පංචස්කන්ධය මම මගේ කියලා ගැනීමෙන් තමයි උපාදාන වෙන්නේ. රහතන් වහන්සේගෙමුට පංචස්කන්ධය තිබුණාට මම මගේ කියලා ගැනීමක් නැහැනේ. එනිසා පංච උපාදානස්කන්ධය නැති කරලා තියෙන රහතන් වහන්සේලා අපි කුල පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයයි දෙකම තියෙනවා. සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංචස්කන්ධා දුක්ඛ කියලා නෙමෙයි තියෙන්නේ. පංච උපාදානස්කන්ධා දුක්ඛ පංච උපාදානස්කන්ධය. එතකොට හැමදෙරනේ දැන් ඕක නැති කරන්න නම් සතිය දිනු කරන එකද කෙටි ක්‍රමය. ඒ කියන්නේ මේ කෙටියෙන් කියනවා නම් ඕකට උත්තරේ සතිය දිනු කරන පුළුවන් තරම් දිනු කරන එකද ඕකට උත්තරේ. ඔව් සිහිය ඇති කරගන්න ඕනේ. සතිය දිනු කරගන්න ඕනේ. අතීත ගැන හිතන්නේ නැතුව අනාගතය ගැන වරි වෙන්නේ නැතුව මේ මොහොතේ ජීවත් වෙන්න ඕනේ. මේ මොහොතේ අතීතන්නානි සෝචන්ති පච්චුප්පන්නේ නාගතං පච්චුප්පන්නේන ජීවಂತಿ කියලා තියෙනවනේ. ටික ටික ඉදින් පුරුදු වෙන්න ඕනේ. ඉතින් තෝගතෝකම් කණේ කණේ කියලා තියෙන්නේ පොඩ පොඩ එකපාරම අපිට කොමාරි තමන්ගේ තියෙන දුර්වලතා තමන් දැකීම ලොකු දෙයක්. බොහෝ දිනකට ඒක නැත්තේ. පුරුදු ඇති කරගන්න එක හැමදෙරෝනේ කොහොමද කියලා පුරුද්දක් දිනු කරන්නේ නේ. يعني අපි හිතමු ශරීරයට ව්‍යායාම කරනවා වගේ හිතටත් හොඳ පුරුදු කියන එක ඇති කරගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයිනේ. ඒවට බලපානවා කල්යාණ මිත්‍ර සේවනය, සද්ධම්ම සවනේ, ඒවා
හොඳ යාළුවෝ ඒ වගේම බණ ඇහිම වගේ දේවල් දැන් අර ජෝතිපාල මහනමකේ කතාවත් අර හොඳ යනක කෙස්සල්ලෙන් ඇදගෙන ගිය බුදුහාරු හම්බෙන්නේ අපි හැමෝම වගේ මේ දවස්වල මේ කොරෝනා වෛරස නිසා කනස්සල්ල එක එක තරම්මට පත් වෙනවා. ඒක අපි සමූහව කරපු කර්ම විපාකයක්ද? ඔව් වෙන්න පුළුවන්. නමුත් අපි ඒවෙන් අධෛර්ය වෙන්න හොඳ නැහැ. ඒවට මූණ දෙන්න ඕන. මේ පච්චාත්තාප වෙන එක හොඳ නැහැ. අපි දැන් කොරෝනා නිසා පන්සලට එන්න බැරි වුණා කියලා මේ ආගමික වැඩ නැත්තේ නෑනේ. ගෙදර ඉඳලා කරනවනේ. අපාට ගෙදර ඉඳලා කරමින් නිසා වඩා හොඳට කරන්න පුළුවන් කියලා සමහර පොසිටිව් විදිහට හිතන්න ඕනේ ඒවා. මොකද්ද? හම්දුනේ දැන් කර්මය නම් කර්මක් දුරට වෙනස් කරන්න පුළුවන් කියනවනේ. කර්මයද පුළුවන්? එතකොට කුසල් එක එක පළවෙනි එක කොහොමද දේවල් වෙනස් කරන්න පුළුවන් වෙනේවා? අනිත් එක අකුසල් නුත් වෙනස් කරන්න පුළුවන්ද? කරපු අකුසලයක් අකුසලයක් වෙනස් කරන්න පුළුවන් කමන්නේ. ඒ වෙයි විපාක ලැබෙනවා. හැබැයි අර අහෝසි කම්ම වශයෙන් වෙනස් වෙලා යනවා. අඟුලිමාල මේ මිනිස් මැරුවා. නමුත් ඒ මිනිහ මැරලා අකුසල කර්ම සිද්ධ කළා. ඒව අහෝසි වෙලා ගියානේ කහත් වීමත් නිසා. ඒ විපාක දෙන්න අවස්ථාවක් නැතුව ගියානේ. ඒ වගේ විපාක දෙන්න අවස්ථා නැතුව ගිහිල්ලා ඒව නැති වෙලා යනවා අහෝසි කම්ම වශයෙන්. ඉතින් ditth sammedane uppajja vedaniye aparapari අහෝසි කම්ම කියලා අහෝසි කම්ම කියලා කොටසක්. ඒ යම් කිසි රහත් භාවයට පත් වුණොත් අර දැන් ඊළඟ භාවේ එන්නක උපත් ලැබන්න හේතුවක් තිබුණා. ඒක නැති වෙනවා. රාත් වෙච්ච කෙනා උපදින්නේ නැහැ වෙන භවයක. ඒ වගේ මේ අහෝසි භවයටපත් වෙනවා. තේරෙනවද? ඔව් හම්දුනේ. එතකොට ඒ රහත් වගේ වුණත් ඇර අනිත් වෙලාවට ඒක වෙන්නේ නැහැ නේ ඊට කලින්. වෙන්නේ නැත්තේත් නෑ. දැන් අර දීගාය කුමාරයෙක් කතා දීගාය කුමාරයා දවස් හතෙන් මැරෙන්න හිටපේ කියලානේ බුදුහාර උපදෙස් දීලා මණ්ඩපයක් හදලා මණ්ඩපේ මැද්දෙන් තියාගෙන දවස් හතක් පිරිත් කියලා ඊට පස්සේ ආගේ ජීවිතේ බේරලා අවුරුදු 100 ගණන් අන්තිමට ජීවත් වුණානේ. ඒ වගේ කියන බාහිර බලපෑම් වලින් වෙනස් වෙන්න ඒවා. කර්මයක් වුණත් වෙනස් වෙන්න 100%ක් විපාක දෙන්න අර කරුණු හතර සම්පූර්ණ වෙන්න ඕන කියලා තියෙනවනේ. ගති සම්පatti, සිත සම්පatti, ආල සම්පatti, ප්‍රයෝග සම්පatti. හොඳ පැත්තේ නරක පැත්තේ ගති විපatti, කාල විපatti, උපදී විපatti, ප්‍රයෝග විපatti කියලා කරුණු හතරක් සම්පූර්ණ වීමෙන්නේ කුසල හෝ අකුසල කර්මයක විපාක 100%ක්ම ඒ විදිහට ලැබෙන්නේ. ගති කියලා කියන්නේ උප්පත්ති ලැබෙන ස්ථානේ. කාල කියන්නේ ඒ කාලේ. දැන් මේ දැන් කාල විපත්ති අපිට තියෙන්නේ මේ 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 මොකද්ද කොරෝනා හැදිලා කාල විපත්තිය. මෙන්නේ මේ ගති කාල ප්‍රයෝග කියන්නේ පුද්ගලයාගේ උත්සාහය. අනික මොකද්ද? ගත සම්පatti, කාල සම්පatti, ප්‍රයෝග සම්පatti, උපදී සම්පatti. තමන්ගේ රූස තමන්ගේ අංගෝපාංග අනුතු තිබීම. කොහොමද අපි කිසි දෙයකට පසුතැවිලි වෙන්න හොඳ නැහැ. මොන විදිහේ වැරදි කරලා තිබුණත් මම නිතරම ඒවා පිළිබඳව කල්පනා කරන්න ඕන. හොඳ නැහැ ඒවා අමතක කරලා අදීතල මම වැරදි කරන්නේ නැහැ කියලා ආයති සංවදේ පිටන්න ඕන. ඒකයි වඩා වැදගත්. ඒ නිසා මොන විදිහේ වැඩි කරලා තිබුණත් අපට නිවන් දකින්න බාධාවක් වෙන්නේ නැහැ. පංචානන්තරී පාප කර්ම කරලා නැත්නම්.
අඳුරනේ ඔබට බොහොම පිං බොහොම ස්තුතියි මොකද ගොඩාක් ප්‍රායෝගික ඔබ කියන දේවල් ඔබ වහන්සේ ඒ කියන්නේ මේවා අද ඉඳන්ම මේ එක ජීවිතයකට එකතු කර ගන්න මම අපිට ගොඩාක් උදව් වෙනවා ඒක තමයි වැදගත් වෙන්නේ එහෙනම් අපි මෙතනින් ඉවර කරනවද අලෝභ අදෝස අමෝහ කියන සිතුවිලි තමයි ඇති කරගත්තේ ලෝභ දෝස මෝහ සිතුවිලි ඇති වුණේ නැහැ ඒ නිසා සියලුම කුසල චේතනා වල බලය ඒවා තමයි පින් කියලා කියන්නේ කුසල් කියලා කියන්නේ අපට මේ සියලු සිද්ධ කරගත්ත සියලුම කුසල ස්කන්ධයන් ලෝකේ සාධනේ ආරක්ෂා කරන අප අප ආරක්ෂා කරන සම්යද්දෘෂ්ටික පුණ්‍යකාමී සියලුම දෙවියරුන් අනුමෝදන් වත්තා දෙවියරුන්ගේ ආරක්ෂාව රැකවන්නේ ඔබ අප සෑම දිනාටම සැලසේවා ලෝකවාසී සත්වයන්ටත් දෙවියන්ගේ ආරක්ෂාව රත්නත්‍ය ආශිර්වාදයේ ත්‍රිමා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයේ ලැබීමෙන් මෙලොව වශයෙන් පවත්නා අපට උපද්‍රව ග්‍රහ දෝෂය වගේම මේ විපත් වසංගත රෝග බිය ආදී සියල්ලම දුරින් බුතු වෙලා සතක්කාන්තිය සැලසේවා අපනමින් මේ පල්ලෝ ගිල බිම්බලාපෘති ඥාතින් ඉන්නවා නම් ඒ සෑම දිනාට මම මේ පින් ආත් වෙලා පරලෝ සපොත් භාවයට පත් වෙත්වා ඒ වගේම ඒ ඥාතින්ටත් දෙවියන්ටත් අප සෑම දිනාටම ජාත්‍ය ආදී දුකින් නිදහසා නිවන් පිණිස මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියන්න ආකාසාජිබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටාජිබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටාජිබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති නැයි නේන පූජාවට ඇත්තියෝ